संसार सारोग विनीत निसम सन्नीत सातम सुचिसार दिसम संदीरकं सुन्न तनूपलासम संलापदेशिं पनमे विशासम ससर सडसायुर नवता निवन्वद प्रतिरननति दिरिमत्रं පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අසුභා භාවේ සම්භාරාගස්ස පානාය මෙත්තා භාවේ සම්බා ව්‍යාපාදස්ස පානාය ආනාපාන සති භාවේ සම්බා විතක්ක පච්චේදාය අනිච්ච සංඥා භාවේ සම්බා අස්මිමාන සමුංගාසාය අනිච්ච සංඥෝ මේ ගිය අනත්ත සංඥා සංඨාති අනත්ත සංඥේ අස්මිමාන සමුග්ගාසං පාපුනාති දික්ඛේව ධම්මේ නිබ්බානන්ති ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ ගරුසර ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයයි සැනහවත් මාස්තරවන්ත පින්නතුනි අද පිනර පොහ නිමිති කරගෙන හිමිදිරි පාන්දරම උසස් ශීලක පිහිටිය මේ පින්නතුන් මේ ආස්ථාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි බලාපොරොත්තු වන්නේ පින්නතුනි බුදුදහමේ හැටියට ධර්ම ශ්‍රවණය සලකන්නේ විමුක්තායතනයක් විදියට විමුක්තායතනය කියන්නේ නිවන් දකින ස්ථානයක් විදියට නිවන් දකින තියෙන අවස්ථාවක් විදියටයි සලකන්නේ බණ ඇසීම මේ පින්තුන මතක ඇති වස් කාලයේ ආරම්භයේදී මේ පින්තුන් හපු විමුක්තායතන සූත්‍රය නේද ඔව් බණ ඇසීම විමුක්තායතනයක් ඒ විතරක් නෙවෙයි ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනයක් යම් කිසි කෙනෙක් ධර්ම කරුණු විස්තර කරන අවස්ථාවේදී එයාට ධර්ම අවබෝධ වෙන්න පුළුවන්.
එවාගේම ධර්ම සාකච්ඡාව විමුක්තායතනය. ධර්ම සජ්ජායනය විමුක්තායතනය. එවාගේම භාවනාව විමුක්තායතනය. ඒ නිසා අපි හොඳට බණ අහනවා නම් ඒ බණ ඇසීමත් භාවනාවක් බවට පත් වෙනවා. ඒ බණ ඇසීමම අපට ධර්ම අවබෝධය කරගන්න හේතුවක් වෙනවා. ඒ නිසා බණ අහද්දී අපි බොහොමත්ම අවධානයෙන් ඇසීනුවණින් බණ අහන්නට ඕන. එහෙම අහපු ප්‍රමාණයට එකතකින් අපේ හිතට කුසලයක් ඇති වෙනා වගේම අපිට ධර්ම අවබෝධය ලබන්න ඒක හේතුවක් වෙනවා. පින්තුනේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති අංගුත්තර නිකාය කියන ග්‍රන්ථය ඇතුළත් වන මේඝිය කියන සූත්‍රය. මේ මේඝිය සූත්‍රයේ පින්තුනේ අපට අපේ ජීවිතවල අඩුපාඩු සකස් කරගන්න අපට වැරදිච්ච තැන් හදාගන්නට තියෙන හොඳම සූත්‍රයක්. ඒ වගේම සමහර අයට ජීවිතයේ ගැටලුවක් තියෙනවා. අපි බොහෝ කාලයක් ධර්මයක් එක්ක ඉන්නවා. බොහෝ කාලයක් අපි සීල භාවනා වැඩසටහන් වල යෙදෙනවා. ඇයි අපේ ජීවිතවලට වෙනසක් වෙන්නේ නැත්තේ කියලා. සමහර ඇත්තන් අවුරුදු 10, 20, 30, 40, 50 එක දිගටම පින්කම් කර නැත්තම්. ඒ ඇත්තන්ට පින් සිද්ධ වෙනවා, දාන ආදී පින් දහම් කරනවා. ඒ පින්නිසා පින්තුන්ගේ ජීවිතවලට ලොකු ආලෝකයක් ලැබිලා තියෙනවා. නමුත් පින්තුන් බලාපොරොත්තු වෙන ආකාරي ලොකු වෙනසක් මානසික දුක් පීඩාවලින් නිදහස් වීම ජීවිත තුල ඇති වෙලා නැහැ. මෙන්න මේ ස්වභාවයට හේතුව මේ සූත්‍රය තුල අපිට පැහැදිලිවම විස්තර වෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ ආධ්‍යාත්මික ගමන් මාගෙහි ප්‍රතිඵලවල ප්‍රමාදයක් තියෙනවා නම් අනේ ප්‍රමාදයට හේතු මොනවද කියන කාරණය මේ සූත්‍රය තුල පැහැදිලිවම විස්තර වෙනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේගිය කියලා කියන්නේ. මේ මේගිය හාමුදුරුවෝ කලක් බුදුහාමරට උපස්ථාන කළා. බුදුරජාණන් වහන්සේට ස්ථිර උපස්ථායකයෙක් පත්ුනේ සම්බුද්ධත්වයට පත්වන අවුරුදු 20ක් විතර ගියාට පස්සේ. එතෙ කෙටි කාලීන తాවකාලික උපස්ථායකවරුන් තමයි හිටියේ. කලක් මහසුන්ද හාමුදුරුවෝ උපස්ථාන කළා. කාලයක් මේ මේගිය හාමුදුරුවෝ එහෙම උපස්ථාන කළා. එම උපස්ථාන කළ කලගියන පස්සේ තමයි උපස්ථායක කෙනෙක් පත්වන්නේ. මෙන්න මේ මේගිය හාමුදුරුව උපස්ථාන කරන කාලයේදී මේ මේගිය හාමුදුරුවන්ගේ ජීවිතය ඇතුළු කොට සිදුවෙච්ච කාරණා අලලා තමයි මේ මේගිය සූත්‍රය විස්තර වන්නේ. බුදුරජාණන් වහන්සේ වර මේගිය ස්වාමීන් වහන්සේත් එක්ක වැඩ ඉන්න අවස්ථාවේදී දිනක් මේගිය හාමුදුරුව සඳහන් කරනවා, ස්වාමීනි මට ජන්තු ගාමයට පිණ්ඩපාතේ වඩින්නට ඕන කියලා. බුදුහාඳුරු හිටිය ශාලිකා කියන ප්‍රදේශයේ බුදුහාඳුරු වැඩ හිටියේ. ඒ ප්‍රදේශයේ සමීපයේ සිටි තිබුණු කුඩා ගමක් තමයි ජන්තු ගාම කියලා කියන්නේ. මේගේ හාමුදුරු බුදුහාඳුරණ කියනවා, බුදුහාඳුරනේ මට ජන්තු ගාමයට පිණ්ඩපාතේ වඩින්න ඕන කියලා. බුදුහාඳුරු සඳහන් කළා, හොඳයි මේගේ, ඔබ කාලය දන්නවනම් සුදුසු කාල දන්නවනම් වැඩම කරන්න කියලා. මේගේ හාමුදුරුව පිණ්ඩපාතේ වැඩම කළා. උදේ වරුවේ පිණ්ඩපාතයත් වළඳලා සවස් කාලයේ විවේකී වෙනවස්තාවේ උන්වහන්සේ ජන්තුගාමයේ සමීපයේ තිබුණු කිමිකාලා කියන නදිය ගඟ ආසන්නයේ වැඩම කළා. ඒ ගඟ සමීපයේ උන්වහන්සේ සවස් වරුවේ සක්මන් කරමින් හිටියා. සක්මන් කරනකොට ඒ සමීපයේ තිබුණු අඹ වනයක් දැක්කා. අඹ වනයක් දැකලා මේ මේගිය හාමුදුරන්ට හේතුණා, මේක හොඳ විවේක ස්ථානයක් භාවනා කරන්න, මෙතෙන්ට වැඩියොත් හොඳයි කියලා. සවස් වෙනකොට බුදුහාමුදුරුව කරා නැවත වැඩම කරපු මේගිය හාමුදුරුව බුදුහාමුදුරන්ට මේ සිදුවෙච්ච කාරණා ටික සඳහන් කළා. ස්වාමීනි, මම අද ජන්තු ගාමයට පිණ්ඩපාතේ වැඩියා. ඊට පස්සේ මම කිමිකාලා කියන ගඟ පෙර මම හවස වැඩ සිටියා, සක්මන් කරමින් හිටියා. සක්මන් කරමින් ඉන්නකොට ඒ සමීපයේ තිබිච්ච අඹ වනය මම දැක්කා. ඒ ලස්සන අඹ වනය මං ගහක් යටත් හිටියා. ඒ අඹ වනය බවුන් වඩන්නට, ප්‍රධාන වීරිය වඩන්නට, නිවන සඳහා බණ භාවනා කරන්න සුදුසු ස්ථානයක් කියලා මට හිතෙනවා. මං ඒ ප්‍රදේශයට යන්නද කියලා ඇහුවා.
කවුද මේ අහන්නේ? ඔව් මේ ගිය හාමුදුරෝ කාගෙන්ද අහන්නේ? බුදු හාමුදුරන්ගෙන් අහන්නේ. බුදු හාමුදුර අවසර දුන්නද? නෑ. ඔව් බුදු හාමුදුර කලමෙම අවසර දුන්නේ නෑ. මුල් වතාවට ඇහුව බුදු හාමුදුරෝ කියනවා මේ ගිය දැන් මගේ ළඟ තවත් කවුරුවත් නෑනේ මං ඉතරනේ ඉන්නේ. තව ටිකක් ඉන්න තව කල් ගිහිල්ලා එතෙන් යන්න පුළුවන් කියලා. නමුත් දෙවෙනි වතාවටත් මේ ගිය හාමුදුරෝ අහන බුදු හාමුදුරනේ මට නම් භාවනා කරන්න යන්න ඕන. බුදු හාමුදුරෝ නම් ඉතින් බණ භාවනා කළා දැන් ඉතින් කටයුතු ඔක්කොම නිමසලා ඉන්නේ. මට කරන්න තව වැඩ තියෙනවා. මං සාමාන්‍ය නිවන් දැකපු කෙනෙක් නෙවෙයි නිසා මට ඉතින් භාවනා කරන්න යන්න ඕන කියලා. පින්තුනේ දෙවෙනි වතාවටත් බුදු හාමුදුරෝ කියනවා මේ ගිය තව ටිකක් ප්‍රමාද වෙන්න කියලා. මේ ගිය හාමුදුරෝ ඉවසුවේ නැහැ. නැවතත් බුදු හාමුදුරනේ කියනවා බුදු හාමුදුරනේ මට නම් අර අඹුවානේට භාවනා කරන්න යන්න ඕන කියලා ප්‍රධාන වීරිය වඩන්න. එතකොට බුදු හාමුදුරෝ කියනවා මේ ගිය ඔබ කියනවා නම් ඉතින් ප්‍රධාන වීරිය වඩන්න යන්න ඕන කියලා ඉතින් මම මොකද කියන්නේ? ඈ ඔබ එහෙනම් කැමති දෙයක් කරන්න කියලා. බුදු හාමුදුරෝ තුන්වෙනි පාර වැළැක්ුවේ නැහැ. සාමාන්‍යයෙන් තුන්වෙනි වතාව දක්වා කාරණයක් අහද්දී හතරවෙනි වතාව අහන්න අවස්ථාව තියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක තමයි බුදුවරයාගේ ලක්ෂණය. කැමති නම් කැමති දෙනවා නැත්නම් නෑ කියලා කියන එතනින් පස්සේ තීරණයක් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක තමයි බුදුවරයාගේ ලක්ෂණය. පින්නතුනේ බුදුහාමුදුරුවෝ මෙහෙම මේගේ හාමුදුරන්ට එපා කිව්වේ බුදුහාමුදුරුවෝ තනියම ඉන්න නිසා විතරක් නෙවෙයි. උන්වහන්සේ හොඳට බලනවා යම්කිසි සිද්ධියක් වෙනකොට ඒක ඇත්තටම සාර්ථක වෙනවාද නැද්ද කියන එක බුදුහාමුදුරුවෝ කලින්ම හොඳට දකිනවා. එහෙම දැකලා තමයි සමහර දේවල් වළක්වන්නේ. දැන් මේ පින්නතුනොත් එහෙමයිනේ මේ අයගේ දරුවෝ එහෙම යම් යම් දේවල් අහනකොට ඇතැම් විට වළක්වනවා නේද? මේ පින්නතුන් බොහොම අධ්‍යක්ෂින් දින අය හැදියට දරුවට අනතුරක් වෙනවා නම් හරදරයක් වෙනවා නම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඈ අකමැති වෙන්නත් බැරි නම් අඩු ගන්න නිශ්ශබ්දව හරි ඉන්න ඕන දෙයක් කරගන්න කියලා. නමුත් කැමැත්ත නම් දෙන්නේ නැහැ අනතුරක් වෙන බව දන්නවා නම්. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. ඉතින් බුදුහාමුදුරුවෝ ඈ ඊට පස්සේ ඉතින් නිහඬ වුණා. ඊට පස්සේ තවත් බලපෑම් කරන්න ගියේ නැහැ තවදුරටත් නවතින්න කියලා. ඉතින් කොහොම හරි මේගේ හාමුදුරුවෝ අවසර ලැබුණා කියලා හිතලා බුදුහාමුදුරන්ට වැඳ නමස්කාර කළා. බුදුහාමුදුරන්ට ප්‍රදක්ෂිණා කළා. උන්වහන්සේගේ වටේ වන්දනා කරලා අර අඹවණේට වැඩම කළා. අඹවණේට වැඩම කරපු මේගිය හාමුදුරුවෝ භාවනා කරන්න පටන් ගත්තා. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ පින්නතුනි මොකද උනේ? භාවනා සාර්ථක වුණාද? භාවනා සාර්ථක වෙන්නේ නැහැ. මේගිය හාමුදුරන්ගේ හිතට කාම විතරක් ආවා. ව්‍යාපාද විතරක් ආවා, විහිංසාව විතරක් ආවා. හිතට කාමක හැඟීම් ආවා, රාගය ආවා, හිතට ද්වේෂය ආවා, හිතට විහිංසාව විතරක් ආවා. මෙන්න මේ ත්‍රිවිධ විතරක වලින් හිත පෙළනගත්තා. උන්වහන්සේ බලාපොරොත්තු විදියට භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. මේ ගියාඳුරු යන්නේ උත්සාහ කළා කොහොම හෝ භාවනාව සාර්ථක කරගන්න. නමුත් යලි යලි උන්වහන්සේ හිතට මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, විතරක කියන්නේ සිතුවිලි. කාමයේ පිළිබඳව සිතුවිලි, ව්‍යාපාදයේ නැත්නම් අමනාපයේ පිළිබඳව හිතුවිලි, ඒ වගේම විහිංසාව, හිංසන සහිත සිතුවිලි උන්වහන්සේගේ හිතට ආවා. අවසානයේ මේ ගිය හාමුදුරු තීරණය කළා භාවනාව සාර්ථක නැහැ, නැවත බුදුහාමුදුරුවෝ කරා යන්න ඕන කියලා. පින්නතුනේ මේ ගැන අටුවාවේ සඳහන් වෙනවා. ඇයි මේ ස්වාමීන් වහන්සේට මෙතෙන්ට යන්න ඇලුමක් ඇති වුණේ සහ ඒ වගේ මේ ආරණ්ඩ ගිහිපු වෙලාවේදී ඇයි මේ ස්වාමීන් වහන්සේට මේ විදිහ රාගාදී සිතුවිලි ඇති වුණේ කියලා. පින්නතුනේ මේ අඹවණේ දැක්ක ගමන්ම මේ ස්වාමීන් වහන්සේට එතන ගැන කැමැත්තක් ඇති වුණේ. අතීතයේ මේ ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ ඇසුරු කළ හිටිය කෙනෙක්. ඉස්සෙල්ලාත්ම භාවයක රජ කෙනෙක් වශයෙන් ඉඳලා රාජ උද්‍යානයේ තිබිලා තියෙන්නේ මේ අඹවණේ. ඒ රාජ උද්‍යානයේ ඉඳලා තමන්ගේ ඉන්ද්‍රිය පිනවන දේවල්, රාගික හැඟීම් ඇවිස්සෙන දේවල් කරපු ස්ථානයක් මේක. ඒ නිසා තමයි නැවත මේ සිද්ධවිලි මෙතෙන් ඉස්මතු වුණේ. ඒ වගේම යම්කිසි ප්‍රදේශයක් දැක්ක ගමන්ම අපට යම්කිසි විදියක කැමැත්තක් සමහරට ඇති වෙනවා. ඇතැම් විට අපි පින් දහම් කරපු තැනක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර පුද්ගලයන් දැක්කට පස්සේ අපට ඇතැම් විට එකපාර දැක්ක ගමන්ම ඒගෙන ලොකු ඇඟමක්, ලොකු සමීපමක් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ පින්නතනේ සසර එකට ආපු අය. එකට
අපි අසුරු කරලා ඕනුන් අතරේ ගනුදෙනු කරලා අදහසුව මාරු කරගෙන උදව්පකාර කරගෙන ආපු අය තමයි අප සසර බොහෝ විට යන්නේ. විශේෂයෙන් තමන්ට ළඟම ඥාතීන් වෙන්නේ, ස්වාමි භාර්යාවන් වෙන්නේ, මව දෙමාපියන් වෙන්නේ, දරුවන් වෙන්නේ, ඒ වගේම තමන් වහා කැමති අසංගතයන් වෙන්නේ. ඒ සසර වහා එකට ආපු අය සමහරට ඥාතීන් නෙවෙයි, වෙනත් අය එකට එකතු වෙනවා. අපිට මතකයි අපි ලංකාවේදී වගේ දෙන්නේ දැක්කා, ළමයි දෙන්නේ, ඒ දෙන්න රූපෙන් එක වගේ දැක්කා. මේ කියන්නේ නෙවුළු සහෝදරයන් දෙන්නේ කියලා. නමුත් කිසිම ඥාති සම්බන්ධයක් නැහැ. ඒ දෙන්නම වෛද්‍යවරු, දෙන්නම මොනගිල්ල තියෙන වෛද්‍ය විද්‍යාලයේදී දැක්කහම ඕනම කෙනෙකුට හිතෙන්නේ නෙවුළු දෙන්නේ කියලා. නමුත් කිසිම ඥාති සම්බන්ධයක් නැහැ. මුලින්ම හඳුනාගෙන තියෙන වෛද්‍ය විද්‍යාලයේදී දෙන්නම සහෝදරයන් දෙන්නෙක් වගේ ඇසුරු කළා දීර්ඝ කාලයක්. පින්නතුනි ඒ වගේ මේ සසර එකට ආපු අයගේ සම්බන්ධතා තියෙනවා. උදව් උපකාර කරපු අය විතරක් නෙමෙයි, ඇතැම් විට අපෙන් අඩුපාඩු වෙච්ච අය ඉන්නවනම් ඒ අයත් ඉන්නේ අපේ ළඟමයි ඉන්නේ. ඇයි ඒ? මේක පින්නතුනි මේ කර්ම ගනුදෙනුවක් මේ යන්නේ. උදව් කරපු අයගෙන් උදව් ලැබෙන්නත් ඕන, බැනපු ගහපු අයගෙන් බැනුම් මහන්න ගුටි ගන්නත් ඕන. ඒ දෙකම එකටම තමයි යන්නේ. ඒ නිසා අමනාපයි ඉන්නවනම් කරන් තියෙන හොඳම දේ තමයි මෙතෙන්දී මේක අවසන් කරගන්න ඕන කොහොම හරි ක්‍රමයෙන්. ඒක තියාගත්තොත් දිගින් දිගට යන ගතියක් තියෙනවා. ඒ නිසා එකට එක කළා මේ කර්ම චක්‍රයෙන් බේරෙන්න බෑ. ඒකට විරුද්ධ දේවල් හොඳ පැත්ත දේවල් කළා තමයි ඒක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මේ අපේ සසර ගමන යනකොට මේ සංසාරයේ තියෙනවා බොහොම විශාල ප්‍රදේශයක අපි මේ ජීවත් වෙන විශ්වය කියලා කියන්නේ. ඒක සෞර ග්‍රහ මණ්ඩල තියෙනවා, ඊළඟට අපි සක්වලවල් කියනවා, ගැලැක්සීස් තියෙනවා. ඊවත්සේ ගැලැක්සීසුත් නැවත ලක්ෂ ගණන් මේ විශ්වය තුල තියෙනවා, බිලියන ගණන් තියෙනවා. එතකොට ඒ එක එක තැන්වල විවිධ විදිහ සත්‍යයන් ජීවත් වෙනවා. අපි වගේම මිනිස්සුන් සමහර ප්ලැනට්ස් වල ජීවත් වෙනවා. විද්‍යාඥයන් සාමයේ විදිහට නිසි විදිහට හොයාගත්තේ නැතුණත් බුදු දහමෙන් විස්තර වෙනවා. ඒ යනකොට පින්නතුනේ ඉපදෙනකොට බොහෝ විට ඒ ගැලැක්සීස් වල ඉපදිච්ච එකම ගැලැක්සිය තමයි දිගටම යන්නේ. ගැලැක්සී තරක් නෙමෙයි, ඇත්තමිට එකම ප්ලැනට් එක ඉපදිච්ච දිගටම එකටමයි යන්නේ. මිනිස්යන් විතරක් නෙමෙයි, දෙවියන් වුණත් ඒ ප්ලැනට් එකෙම තමයි ඉපදෙන්නේ. ඇත්තමිට සතාසි උපාවත් වුණත් ඒත් එකටමයි යන්නේ. ඇත්තමිට එකම ප්ලැනට් එක විතරක් නෙමෙයි, ඇත්තමිට දැන් එකම පෘථුවිය ගත්තත් එකම පෘථුවිය ඉපදෙන අය ආසියාවේ ඉපදෙන අය දිගටම ආසියාවේ තමයි යන්නේ. ඒ මානසික ස්වභාවය තමයි හුරු වෙලා තියෙන්නේ. ඇතැමිට බටහිර ඉපදිච්ච කෙනෙක් වුණා ආසියාවේ ඉපදිච්ච මානසිකත්වය සසර හුරු කෙනෙක් නම් ආසියාවේ පැත්තට යන්නේ. උපතින් මෙහෙ වුණාට ඒ පැත්තට යනවා. ඒ පැත්ත ඉපදිච්ච කෙනෙක් වුණත් මේ පැත්ත හුරු වෙනනම් ආයෙ මේ පැත්තට එනවා. ඒක තමයි ලක්ෂණය. එනිසා සසර මේ යන ගමනේදී අපට හුරු පරිසරයන්හි ඉපදීමේ ලක්ෂණයක් තියෙනවා. අපේ අපට හුරු වටා පිටාව, ගහකොළ, සතාසි උපාව, ඇසුරු කරන පුද්ගලයන් දිගට එකට යන ගතියක් තියෙනවා. ඒ නිසා පින්නතුනි අපට මේ සත්‍යදේ හමු වෙන හැම දිනාටම සුළුෙන් හරි උදව්වක් කරන්න. උදව් කරන්න බැරි නම් අඩු ගානේ එයාට කරදර නොකර හරි ඉන්න. වෙනත් යගේ දිනුවකට කිසිම බාධාවක් කරන්න එපා වචනකින්වත්. ඒක තමයි ලොකු පාඩුවක් තමයි සත්‍ය ගමනේදී. ඇතැමිට ඒක නාම අපට හානියක් නොකර මේ කර්ම චක්‍රයේ විශ්වයේ ධර්මතාවයක් තියෙනවා. අපි හිතන අනිත්‍යයට ආයතක් කරෝතින් ඒකට විපාක command විඳින්න වෙනවා. ඒ නිසා හැම නොවෙන්නට අපේ හිත අපි නිතරම ආරක්ෂා කරගන්නට ඕන. අපේ දෑතින්, අපේ ශ්‍රමයෙන් සුළුෙන් හරි අනිත් කෙනෙකුට උදව්වක් කරන්න. ජීවිතේ එක දවසක් කාර්ය මොකද පේනොත් අපට අද මෙතෙන්දී මුණ ගැහෙන කෙනා. ඇතැමිට සසර කල්ප ගානකට පස්සේ මුණ ගැහෙච්ච කෙනෙක්. මේ ජීවිතයේදී කෙනෙක් අපෙන් මිස්සුනොතින් මගේ රෝටි ආයියා හමු වෙන්නේ මුගා කාලයකට පස්සේ. ඇතැමිට නිවන් දකින කමයි හම් වෙන්නේ නැහැ අපට. ඒ නිසා මේ හමු වෙච්ච මොහොතේ හැම කෙනෙකුටම පුළුවන් මට්ටමේ උදව්වක් කරන්න බලන්න. ඒක තමයි ලොකෝ යහපත. ඒ වගේම ලෝකේ ජීවත් වෙන හැම දෙනාටම නිතර මෛත්‍රී වඩන පුරු වෙන්න. සියලු සත්ත්ව සුවපත් වෙනවා කියන හැඟීමෙන් නිතරම මනස පවත්වා ගන්න. ඒක තමයි මනස නිරෝගී වෙන්න දෙහිම වැදගත් දෙයක්. ඉතින් මේ ගිය හාමුදුරුවෝ මේ විදියට ඒ සසර පුරුද්දක් නිසා ආරම්භවන්නේ රජ කෙනෙක් වශයෙන් රාජ උද්‍යානය වශයෙන් භාවිත කරපු ස්ථානය.
ඉතින් තමන් ඉන්ද්‍රිය පිනවපු ස්ථානය ඒ ස්ථානයේ කැමැත්තක් ඇති වුණා දැන් මහානල හිටියක් භාවනා කරන්න ඊට පස්සේ භාවනා කරන්න ගියා නම් සාර්ථකුනේ නැහැ බුදුහාමුදුරු හමු වෙන්න ආවා බුදුහාමුදුරු දේශනා කළා මේ ගිය හාමුදුරන්ට මේ ගිය නොලබපු විමුක්තිය ලබන්න මෝහුරා නොගිය විමුක්තිය මෝහුරා යන්නට ඒ කියන්නේ නොවැඩුණු විමුක්තිය නිර්වාණය සාක්ෂාත් කරගන්න නම් කාරණා කීපයක් නිතර ජීවිතය තුළ සම්පූර්ණ වෙන්නට ඕන අපේ ජීවිතවල ආධ්‍යාත්මික ගමන් මගේ අපි යන මානසික දියුණුව කරා යන ගමන් මගේ සාර්ථකත්වයට කරා යන ගමනේදී තමන් සම්පූර්ණ කෙරෙතු කාරණා කීපයක් තියෙනවා එකපාරම විවේක පරිසරයකට ගියාට විතරක් විවේක පරිසරයේ විවේකී අවශ්‍යයි නමුත් වෙනතුනි කැලෑවල උද්‍යානවල ධර්මය නැහැ ධර්මය තමන් අරගෙන යන්න ඕනේ දෙන්න බොහෝ දෙනෙක් විවේක පරිසරයක් දැක්ක ගමන් මෙතෙන්ද කැමති වෙනවා යනවා වෙනතුනි විවේක පරිසරයේ විතරක් අපට වැදගත් වෙන්නේ නැහැ විවේකයේ වගේම අපි විවේකයට යන්නට ඕන හොඳ ධර්මඥානයකින් යුක්තවයි නැත්නම් අපිට ගිහිල්ලා ප්‍රගුණ කරන්න දෙයක් නැහැ කැලේට ගිහිල්ලා නිදාගන්න තමයි වෙන්නේ මොකද විවේකයට ආපු ගමන්ම ඊට පස්සේ නීවරණයක් බවට පත් වෙනවා නිදිමත වෙනවා හරියට ඒ විතරක් නෙවෙයි සමාජයේ වැඩපළ කරමින් ඉන්නවට වඩා තනියම ඉන්නකොට හිතට කෙලෙස් එනවා වැඩි ඇතැම් විට එදිනදා මේ පිනතුන් රාජකාරී බහුලව අවිවේකී ඉන්නකොට ඇතැම් විට කාම විතරක ද්වේෂ විතරක වගේ එන්නේ නැහැ එච්චර නමුත් පිනතුනි තනි වෙනකොට ඉතාම සුළු අරමුණේ කාගේ ඇවිස්සෙන්න පුළුවන් ඉතාම පොඩි අරමුණෙන් ද්වේෂය ඇවිස්සෙන්න පුළුවන් මොකද වෙන දෙයක් ගැන හිතන්න දෙයක් නැති නිසා පොඩි අරමුණ ලොකු අරමුණක් බවට පත් වෙනවා ඒ නිසා හැම නොවෙන්නට අපේ හිත හොඳට ආරක්ෂා කරගන්නට ඕන ධර්මයේ පිළිවඳව හොඳ අවධානයක් අපට තියෙන්නට ඕන ඒ නිසා අන්න එහෙම නොවන්නට බුදුහාමුදුරුව මේ ගිය හාමුදුරන්ට කියනවා කලින් කල සම්පූර්ණ කරගත යුතු ගුණාංග කිහිපයක් තියෙනවා ඒ පළවෙනි ගුණාංගය තමයි කල්‍යාණ මිත්‍රෝ හෝති කල්‍යාණ සහායෝ කල්‍යාණ සම්පවංකෝ කියලා. තමන්ට මේ ආධ්‍යාත්මික ගමන් මගේ යනකොට කල්‍යාණ මිත්‍රයන් ඉන්නට ඕන. දහම කියාදෙන ආදර්ශයට ගන්න පුළුවන් කෙනෙක් පේන දොරකින් තමන්ට ඉන්නට ඕන. මේක ඉතාම වැදගත් දෙයක්. වරක් ආනන්ද හාමුදුරුව බුදුහාඳුරණ සඳහන් කරනවා. බුදුහාඳුරණිය මට හිතෙනවා මේ ශාසන බ්‍රහ්මචර්යාවේ භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රත්වය මත කියලා. බුදුහාඳුර මොකද සඳහන් කළේ? බුදුහාඳුර සඳහන් කරනවා මාහේවන් ආනන්ද සකල මේවිදම් බ්‍රහ්මචර්යයන් යදිදම් කල්යාණ මිත්‍රසා කල්යාණ සම්පවංකතා කියලා. ආනන්ද මේ ශාසන බ්‍රහ්මචර්යාවේ භාගයක් නෙවෙයි. මුළු සමස්ත බ්‍රහ්මචර්යාවම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත කියලා. වරක් තරුත් හාමුදුරුවෝ කියනවා ස්වාමීන් මට අදහසක් ඇති වෙනවා මේ ශාසන බ්‍රහ්මචාරියාව සම්පූර්ණ මනදාපව තියෙන කල්යاني මිත්‍රත්වය මත කියලා. බුදුහාඳුරු සාධුහාර දෙනවා. හරි සාධු බුද්ද ඒක එහෙම තමයි කියලා. පින්නතුනි අපට මඟ නොමඟ කියාගෙන අපට ආදර්ශයක් වෙන අපට යම් කිසි ගැටලුවක් ඇති වෙච්ච නැති විසඳ ගන්න පුළුවන් කල්යاني මිත්‍රයේ අපේ සමීපෙ ඉන්නට ඕන. ඒක අපේ ජීවිතයට වටිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමීන් වහන්සේට හිටිය ලොකුම කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. ඊළඟට රහතන් වහන්සේලා හිටියා. සමහරට මඟපරලාභී උතුමන් හිටියා. සමහර ගිහියන් මාර්ගඵලලාභී අය හිටියා. සමහර චේත ගෘහපති වගේ අය විසාකාව අනාථපිණ්ඩික පිටුමා මේ වගේ අය කල්යාණ මිත්‍රත්වයේ මනිතයට පිහිට වුණා. විශේෂයෙන් චිත්ත ගෘහපතියා කියලා කෙනෙක් හිටියා. ඔහු අනාගාමී වෙච්ච කෙනෙක්. සමහර ස්වාමීන් වහන්සේලාට ධර්ම ගැටළු ඇතිවෙච්ච අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා තියෙනවා මේ ගිහි දායක මහත්තයගේ ළඟට ඒ ධර්ම කාරණා විසඳගන්න. ඔව් අනාගම් වෙල හිටිය කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සමහර ස්වාමීන් වහන්සේලා ඇතිවෙච්ච ගැටළු අවස්ථාවලදී කියලා තියෙන ගිහිල චිත්තගෘහපතියත් එක්ක සාකච්ඡා කරන්න කියලා. ඒ තරම පිනතුනේ ගිහියට ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලාට ගිහියන් කල්‍යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙලා තියෙනවා. ඒ කාලේ පින්නතුනේ පුද්ගලයන් සජීවී පුද්ගලයන් වශයෙන් විතරයි කල්‍යාණ මිත්‍රත්වයෙන් පිහිටුනේ. නමුත් අද අපි හුඟක් වාසනාවන්තයි.
නවීන විද්‍යාව දිනු මේ කාලේ පින්නතුනේ අපිට පොතපත් ඇසුරු කළා පොතපත කල්යාණ මිත්‍රය කරගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි අන්තර්ජාලය සීරිපට සම්මුත්ත සීරිපටි මේ ආදී පින්නතුනේ අපට කල්යාණ මිත්‍රත්වයෙන් පිළිහිට කරගන්න පුළුවන් එනිසා ලෝකේ ඕනම තැනක කරන හොඳම ධර්ම දේශනාවක් අපට අපේ ගෙදර කාමරේ ඉඳගෙන අහන්න පුළුවන් මේක පින්නතුනේ ලොකු වාසනාවක් මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන එනිසා මෙන්න මේ කල්යාණ මිත්‍රත්වය කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන කල්යාණ මිත්‍රයන් ඊට විතරක් බෑ කල්යාණ සහායෝ ඒ කල්යාණ මිත්‍රයන් සහායම් කරගන්නට ඕන මිතුරන් කරගන්නට ඕන නැත්නම් කල්යාණ මිත්‍ර පැත්තකින්දී අපි අහක බලන්නේදී ඇතැම් විට එක වහලයට හිටියත් සමහර කල්යාණ මිත්‍රයන් සමහරට හඳුනා ගන්න බෑ එනිසා පිළිතුරේ අපි බුද්ධිමත් වෙන්නට ඕන අපි සංවේදී වෙන්නට ඕන අපි ගුණයට නැඹුරු අය වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි අපට කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නට ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් උදව් උපකාර ගන්නට පුළුවන්කම තියෙන්නේ. කල්යාණ මිත්‍රෝ යාළු කරගන්න ඕන කොහොම හරි. පින්නතුනේ සමහර අය ඉහළ ධර්මඥානෙන් ඉන්න අය සහ ධර්මාර්ගයේ හරියටම යන අය බොහෝ විට යාළුවෝ වුණා කැටි කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි තමන් පාවිච්චි කරන ඇඳුමෙන් පැනඳුමෙන් තමන්ගේ වඩා පිටාවෙන් බඩමුට්ටු වලින් අනිත්‍ය ආකර්ෂණය කරගන්න උත්සාහයක් දරන්නේ නැහැ. ඒ නිසා සමහර අයට කල්යන් මිත්‍රයන් හඳුනා ගන්න බැහැ. දැන් බොහෝ විට අපි බලන්නේ හොඳ කෙනෙක් කියලා බලන්නේ උගක් උපාධිය තියෙන්න ඕන, හොඳට ලස්සන ඇඳුම් අඳින්න ඕන, හොඳ වාහනයකින් එන්නට ඕන, හොඳ හඬක් තියෙන්නට ඕන, අනිත්‍ය ආකර්ෂණය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නට ඕන. මේව තමයි අපි බොහෝ විට බලන්නේ පිනතුනි. මේවත් සමහරට කල්යාණ මිත්‍රයන් ළඟ තියෙනව නැත්තේ නැහැ. නමුත් මේ කාරණෙන් විතරක් අපට බලා ගන්න බැහැ. බොහෝ විට අපට හමු වෙන්න හොඳම කල්යාණ මිත්‍රයන් පින්නතුනේ මේ කරුණ වලින් හඳුනා ගන්න බැහැ. මොකද ඒ අය තමන්ගේ මේ බාහිර දේවල් වලින් අනිත්‍ය ආකර්ෂණය කරගන්න උත්සාහයෙන් දරන්නේ නැහැ ඒ අය. බාහිර දේවල් වලින් අනිත්‍ය ආකර්ෂණයක් දරන්න ගන්න උත්සාහ කරනවා නම් ඒ කියන්නේ එයාගේ අභ්‍යන්තරයේ තියෙන අඩුවක් තමයි කියන්නේ. එයා සතුට බලාපොරොත්තු වෙන්නේ බාහිරින් ඒකයි. අනිත්‍යය හිත ඇදගෙන තමයි සතුට බලාපොරොත්තු වෙන්නේ. නමුත් පින්තුනේ නියම සතුටෙන් ඉන්න ඇයට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ අය බොහොම සාමාන්‍ය විදිහටම ඉන්නවා. එතකොට මෙන්න මේ සාමාන්‍ය විදිහටම ඉන්නකොට සමහර විට කෙනෙක් එයාට එච්චර කැමති නැහැ. මොකද වෙනත් කෙනෙක් එකපාර දැක්ක ගමන් සිනහසෙලා සුහඳව කතා බහ කරලා අනිත්‍ය ලංකර ගන්න උත්සාහ කරනවා. මෙයාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මෙයා සාමාන්‍ය විදිහට කතා බහ කරලා ඉන්නවා. අන්නේ විරාජි සමය පිනොත් අපි දක්ෂ වෙන්න ඕන ඒ වගේ කෙනෙක් දැක්කට පස්සේ කෙනෙක්ගේ ප්‍රධානම දේ තමයි කෙනෙක්ගේ ප්‍රඥාව දැනගන්න නම් කොහොමද දැනගන්නේ? කෙනෙක්ගේ ප්‍රඥාව දැනගන්නේ සාකච්ඡාවෙන්. කෙනෙක් එක්ක සාකච්ඡා කර තමන්ට හොඳ කෙනෙක් කියලා හම්බුනොත් එයාගේ බාහිර වටා පිටාමෙන්වත් එයා ඉන්න තැන නිසාවත් ඇඳුම නිසාවත් උපාධි නිසාවත් නෙවෙයි එයත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරන්න ඕන. එයා ධර්මය ගැන මොනවද දන්නේ? ධර්මයේ ගැඹුරු සංකල්ප ගැන අපට අහන්න පුළුවන්. ඇතැම් විට අපි දන්න දේ යට කියන්න පුළුවන්. අපි දන්නේ නැති දේවල් යකින් අහගන්න පුළුවන්. මේ අනිත්‍ය විවේචනය කරන්න විනිශ්චය කරන්න යනවා නෙවෙයි අපි. නමුත් තමන්ට දෙයක් ගන්න පුළුවන් කෙනෙක්ද කියලා අපි බලන්නේ ඒ ඇත්ත එක සාකච්ඡා කළා. අනිත්‍ය තමයි පේන තුනේ කල්යාණ සම්පවංග කියලා කියනවා. කල්යාණ මිත්‍රයන්ට නැමෙන්න ඕන. කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. කල්යාණ මිත්‍රයන් යහළු කරගන්න ඕන. කල්‍යාණ මිත්‍රයන්ට නැවෙන්න ඕන, අවනත වෙන්න ඕන. මේ තුනම අවශ්‍යයි. කල්‍යාණ මිත්‍රයන් හිටියට වැඩක් නැහැ. කල්‍යාණ මිත්‍රයන් සමට යාළු නොවන. ඒ වගේම කල්‍යාණ මිත්‍රයන් යාළු නොවන වැඩක් නැහැ. යාළුවන් ඉදිරියේ විතරක් ආශ්‍රය කරොත්. ඒ හැටි යම් කිසි ගුණයක් දහම අවබෝධයක් තියෙනවනම් ඒක ගන්න තමයි ළඟ සුවච බව. සාවධානයට ඇහුම්කන් දීමේ කියන ලක්ෂණය තියෙනට ඕන. මේ තුනම අවශ්‍ය වෙනවා. මේ තුනම අපට ලබා ගන්න පුළුවන්කම තියෙන පිනතුනේ අපි දෙක අතරින් දක්ෂ වෙන්නට ඕන. අපේ ළඟ ගුණධම් තියෙන්නට ඕන. අපේ ළඟ ගුණධම් තියෙන්නට ඕන. ගුණධම් තියෙන අනිත්‍යගේ ගුණධම් මොනවද කියලා හඳුනා ගන්න තමන් දක්ෂ වෙන්නට ඕන. ඒ වගේම තමන් විශේෂ දෙයක් තමයි තමන් අවංක වෙන්නට ඕන. අවංක නොවුනොතින් අනිත් ගුණධම් තමන් ළඟ තිබුණත් තමන්ට ලැබිච්ච කල්යාණ මිත්‍රයන් කලඟ දෙයක් හිමි වෙනවා.
Wadah samara ya, satu video itu maya yang anitnya adawaga nusah kerena. Eka pinus ini diga itu makanan puluhan dia sendiri. Eka kalak terana puluhan, namu digin diga itu makanan beh. Ini media, kalian ini terang apa yang hadulan agar tuh mau hati maaf yang ayam keno ya eka. Eka pada lugu padu apa pinus ini. Ini sah saman gelang eka sendiri, saman ke mitra seperti ini tuan, budhi madbawa ini tuan, eva eva saman dam dina parisya ke sili kene kene tuan. පිරිතුනේ පරිත්‍යාගයේ සීලය හරිය වටිනවා. පරිත්‍යාගයේ සීලයෙන් තමයි හුඟා හොඳයි තමයි මොනගෙන්නේ. හුඟා ලෝභ කෙනෙක් ඉන්නව නම්, දැඩිය මසුරු කෙනෙක් ඉන්නව නම්, ඒ අය ළඟට හොඳ යාළුවෙක් එක්ක ලං වෙන්නේ නැහැ. ඒ නිසා දඩම් මිත්තානේ ගන්තටි කියලා සඳහන් වෙනවා. ආලවක සූත්‍රයේ ආලවක යක්ෂයා බුදුහන්වහන්සේ මහනවා කතන් මිත්තානේ ගන්තටි කියලා. කොහොමද මෙතුණන් ජයග්‍රහණය කරන්නේ කියලා. Mituran jayagrahane karanne buddhamara desana karanawa dadan mittani gantati kiyala dena tenatta dan dena tenatta parityage siliya tenatta mituran jayagrahane karanawa kiyala eken kiyanne apada thiyena okkoma denna kiyala nawath thiyena api anithayata udawwak karanna puluwam parityage siliya manasikathwayak nidiri innata ona eka wenakata e vitarak neme wenna thiyena parityage siliya walata vitarak padayak ne api parityage siliya wenna dan denne kapadi kame inna වෙනත් ලාමක දෙයක් අපේක්ෂා වෙන්න, කීර්තිය බලාපොරොත්තු වෙන්න, ඕ පින්නතුනි අපට යම් විදියක පිනක් වෙනවා. නමුත් ඒ පිනේ තරම් ශක්තිමත් නැහැ. පින ශක්තිමත් වෙන්නට නම් පින්නතුනි අපි ඒක අවංක හැඟීමෙන් සත්භාවයෙන්ම පරිත්‍යාග සීල වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි කරන පරිත්‍යාග සීලෙත් දෙන්නියම වටිනාකම තියෙන්නේ. ඒ නිසා ප්‍රධාන දෙයක් තමයි අවංකකම කියන කාරණය සමගිලන් තියෙන්නට ඕන. යමක් තමන් කරනකොට තමම හිතන්න ඕන තමන් මේක මොකටද කරන්නේ කියලා. එතකොට තමන් කොච්චර වංගු කෙනෙක්ද කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අන්නේ අවංක බව එන්නෙම ජීවිත තුල වැඩි වෙන්නට ඕන. වැඩි වෙනකොට තමයි තමන්ට කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ. පින්තුන බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු බොහෝ දෙනාට බුදුහාමුදුරැ ඇසුරු කරන්න ලැබුණා. රහතන් වහන්සේලා මඟපරලාද උතුමන් ඇසුරු කරන්න ලැබුණා. නමුත් පින්තුන වර්තමානයේ අපිට ඒ තරම්ම ඉහළ දියුණු වෙච්ච අය අපට ලැබෙනවා අඩුයි. ඒ නිසා වර්තමානයේ ඇතැම් විට අපට මුණගැහෙන කල්යාණ මිත්‍රයන් හැමතිම සියදසිය සම්පූර්ණය නෙවෙයි. එයාගෙලක අඩුපාඩුකම් තියෙනත් පුළුවන්. හැබැයි අඩුපාඩුකම් පොඩ්ඩක් දැකලා එයාගේ තියෙන ගුණ ටික ඔක්කොම අපි අහක දාන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපට ඇසු කරන්න කවුරුවත් නැති වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන සමහර අය කල්යාණ මිත්‍රයන්. නමුත් ඒ වුණාට සමහර අය ළඟ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන පුළුවන්. ඒ නිසා අපි අඩුපාඩුකම් එච්චර ලොකු කරලා බලන හොඳ නැහැ. එයාගෙන් ඊට වඩා ධර්මයක් අපට ගන්න පුළුවන් නම් අන්න ඒ ගන්න පුළුවන් පැත්ත ගන්නට අපි දක්ෂ වෙන්න ඕන. නැත්නම් හැමදේම 100%ක් හොයාගෙන ගියොත් අන්තිමට අපිත් එච්චර ගුණ අංග අපි ළඟ නැහැ. අපට හොයා ගන්නත් බැහැ ඒ වගේ කෙනෙක්. ඒ නිසා ධර්ම මාර්ගයේ යද්දී විශේෂිනම වෙන කාලෙකදී බොහෝ දෙනා සමහර ඇසුරු කරලා මුලදී වාක් නැහැ දෙනවා. එක කලක් ගිහිල්ලා යගේ අඩුපාඩුකම් දැක්ක ගමන්ම කලකිරිල තව තැනකට යනවා. ඒකත් වෙනුනේ අපේ දුර්වලතාවයක්. එනිසා අපි පුද්ගලයන්ගේ ගුණයක් දකිනකොට ඒ ගුණය පුද්ගලයාට බැඳලා ආත්ම දෘෂ්ටියෙන් අපි බලන්න හොඳ නැහැ. ගුණය කියන්නේ අනාත්මකාරී යුක්ත දෙයක්. එනිසා ඒක නුවණින් අපි දැක්කොතින් ගුණය ගුණේ හැටියට දුර්වලතාවේ දුර්වලතාවේ හැටියට අපි දකින්න පුරු වෙනවා. අපි හොඳ දේ ගන්නවා අනිත් දේ අපි අමතක කරලා දානවා. එහෙම තමයි වෙනතුනි මෑත කාලේ අපිට ධර්මයෙන් ඉදිරියට යන්නට තියෙන්නේ. එහෙම නැතුව අපි ගියොතින් අපි වෙනතුනි බොහෝ විට පුද්ගලයන් ගැන ලොකු කලකිරීමකට පත් වෙනවා. ඒ නිසා එහෙම නොවෙන්නට අපේ හිත නිතරම අපි ආරක්ෂා කරගන්නට අපි දක්ෂ වෙන්න ඕන. ඒ නිසා බුදුහාමර සඳහන් කරනවා මේ ආධ්‍යාත්මික ගමනෙහි සාර්ථකත්වය සඳහා අවශ්‍ය වෙන ප්‍රධානම මුල්ම පළවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන් සහාය කොට ඉන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන්ට නැවෙන්නට ඕන. එනිසා අපට ලැබෙන කල්‍යාණ මිත්‍රයන් වෙතින් ධර්මය අහන්නට අපි සූදානම් වෙන්නට ඕන. ඕහිත සෝතෝ ධම්මස්සුනාති කියලා සඳහන් කරනවා. නැඹුරු වෙච්ච දසවන සුවච භාවයක් අපි ළඟ තියෙන්නට ඕන. ඒක පළවෙනි කාරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ගිය හඳුන සඳහන් කරනවා ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් අපි ධර්මාර්ථ සාසන ලබන ගමන්
ඊළඟට අපේ ජීවිතවල අපි සිල්වත් බව ඇති කර ගන්නට ඕන. පින්තුනේ සීලය කියන එක බුදුදහමෙහි ආරම්භක පියවරක් හැටියට නිතරම අගය කළ තියෙනවා. මේ ධර්ම මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිවිධ ශික්ෂාවකට බෙදෙනවා. ඒ ත්‍රිවිධ ශික්ෂාවෙහි පළවෙනි පියවර තමයි සීලය කියලා කියන්නේ. කායික වාචික සංවරය. මානසික දියුණුවක් කරා යන කලින් අපේ ජීවිතයේ වචනයේ සංවරයක් තියෙනට ඕන, තමන්ගේ කයේ සංවරයක් තියෙනට ඕන. මෙන්න මේ කායික සහ වාචික සංවරයට තමයි සීලය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි අනුමග්ගී අනුමත්තේ වජ්ජී සුභය දස්සාවි කියලා කියනවා. අනුමත්තේ සුභංජී සුභය දස්සාවි තම කුඩා වරදෙහි කුඩා වරදක් කරන්නන් බිය වෙන්නට ඕන. මේක තමයි සිල්වත් කෙනාගේ තියෙන ලක්ෂණය. ඒ වගේම ආචාර ගෝචර සම්පන්න හොති නිතරම ආචාර සීලී කෙනෙක් වෙනවා. ඔය දෙපිනකින් අපි සමාජයක් එක්ක ජීවත් වෙන්නේ ජීවත් වෙනකොට නිතරම අනිත්‍ය ගැනත් අපිට සැලකිලිමත් වෙන්නට වෙනවා. මොකද දෙමිට පොඩි දෙයකින් අනිත් කෙනාට නොසලකිල්ලක් වුණා කියලා දැනගත්තොත් සමහර අය හිත කලකිරෙන්න පුළුවන්. ඒ අකුසල කරගන්න පුළුවන්. ඇතැම්මිට අපට අකුසලයක් නොවුණත් අපි නිසා අනිත් කෙනෙකුට අකුසලයක් වෙනවා නම් ඒක කියන්නේ ලොකු හානියක්. එහෙම නොවෙන්නට අපේ මෛත්‍රිය වඩන හැටියට අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා පුද්ගලයන් අපි ඇසුරු කරන එක අඩුපාඩුම්න් තියෙන්න පුළුවන්. අඩුපාඩුම්න් තිබ්බත් පින්නතුනි අපි ඒ අඩුපාඩු ඉස්මතු කරන්නට, ඒ අඩුපාඩු වලින් පුද්ගලයන් නැසන්නට අපි හොඳ නැහැ. ඒ නිසා අපේ සීලය අපි නිතරම රැක ගන්නට ඕන. ඒ සීලය පින්නතුනි දිනෙන් දින ඒ සිල්වත් බව අපේ ජීවිතවල වැඩි වෙන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළා සීලං යාව ජරා සාදු කියලා. මහලු වෙනකම්ම සිල්වත් බව කෙනෙක් වටිනවා. අපේ කායික වාචික සංවරය නිසා පින්නතුනි අපට අපේ ජීවිත ගැන ආසත්තර හැදලා කල්පනා කරනකොට තමයි ලොකු සතුටක් දැනෙන්නේ. අපේ ජීවිතේ අඩුපාඩු සිදුුනේ නැහැ කියලා හිතනකොට තමන්ට ලොකු මානසික සුවයක්. අන්නේ ප්‍රීතියම තමන්ගේ බණ භාවනා දිනු කරන්න තමයි ලොකු පිටක් වෙනවා. ඒ නිසා සිල්වත් ජීවිතයක් ගත කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒක තමයි දෙවෙනි කාරණය. ඊළඟ තුන්වෙනි කාරණේ හැටියට සඳහන් කරනවා නිතරම දස කතාවන් යෙදෙන්න කියලා. එක පැත්තකින් බුදුහාමුදුරෝ නොකළ යුතු කතා ගැන සඳහන් කළා. රාජ කතා, චෝර කතා ආදී 23 කතාවක් ගැන කිව්වා. ආධ්‍යාත්මික ගමනක ඉන්න කෙනෙක් නම් තමන් පිරිහෙන කතා කරන්න හොඳ නැහැ. අපටත් අපි අසුරු කරන අයටත් මෙලොවටත් පරලොවටත් හානිදායි වෙන කතා වලින් හැකි තාක් දුරටත් වළකින්නට ඕන. පින්තුනේ ධර්ම මාර්ගයේ ප්‍රධානම කරුණක් තමයි සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනා සම්මා සංකල්පයට පත් වෙනවා, යහපත් කල්පනාවක් ඇති වෙනවා. සම්මා සංකල්පන ඇති කරගත්තු දෙනාගේ ළඟ ඊළඟට ඇති වෙන සංවරය මොකද්ද? සම්මා වාචා. පින්නතුනි වචනේ පුදුම විදිහේ පරිවර්තනයක් තමයි ජීවිත තුළ වෙන්නට ඕන. තමන් හරියට සම්මා දිට්ඨිය පෙරටු කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගයක නම් ඉන්නේ. තමන්ගේ වචනේ ලොකු පාලනයක් වෙනවා. ඒකෙන් කියන්නේ කතා නොකර ඉන්නවා කියලා. කතා නොකර හිටියට මුනිවරයෙක් වෙන්නේ නැහැ. බුදුහාඳුරෝ පැහැදිලිවම සඳහන් කරා කතා නොකර හිටියට මුනිවරයෙක් වෙන්නේ නැහැ කියලා. එහෙනම් කොහොමද මේ භාෂාව ඉදියුත්තේ? බුදුහාම දේශනා කරනවා ධම්මීවා කතා අරියෝවා සුන්හි භවෝ කියලා. කතා කරනවා නම් දැහැම දෙයක් කතා කරන්න, නැත්නම් නිස්සබ්දව ඉන්න කියලා. පින්නතුනි අපි ඇතැමිට අපේ පින්නතුන් බණ දහම් අහනකොට බොහොම ශ්‍රද්ධාවෙන් බණ දහම් අහනවා. ධර්ම සාකච්ඡා කරනකොට බොහොම බින්දුතුන් වගේ අදහස් වමාරු කරගන්නවා. බොහොම ධර්මදාරී පුද්ගලයන් වගේ. නමුත් පින්නතුනි ධර්මශාලාවෙන් පිටත් ගියාට පස්සේ සාමාන්‍ය ලෝකයේ තමයි කතාව. සාමාන්‍ය ලෝකයේ කරන එකේ කතාවලින් කිසි වෙනසක් නැහැ. ඒ කියන්නේ පින්නතුනි අපේ ජීවිතේ ඇත්තටම ධර්මය විල නැහැ කියන එක. අපි ආවම පිළිගන්නට ඕනේ. ධර්මශාලාවේදී අපිට මුගස් සංවර සිලි වෙනට පුළුවන්. අපිට ලොකු ගැඹුරු ධර්ම කාරණා අපි ධර්ම කාරණා අනිත් විශ්ය කරන වගේ මෙතෙන් සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි අපි මෙතෙන් පිටත ගිහිල්ලා අපි කතා කරන්නේ සාමාන්‍ය ලෝකයම නම් පින්නතුනේ සාමාන්‍ය ලෝකේ කතා කරන ඇගේ මානසිකත්වයෙන්ම නම් අපි ඉන්නේ. අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අවුරුදු 100ක් අපි සිල් ගත්තා. අවුරුදු 100ක් අපි භාවනා කළා.
අපේ ජීවිත මේ වගේ නම් තියෙන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතවල වෙනසක් වෙලා නැහැ කියන එක. ඒ නිසා පිනුතුනේ ධර්මයේ කියන්නේ හැසිරීම කියලා කියන්නේ බණ මඩුවේදී ධර්මශාලාවේදී සිල්ගත් දවසට විතරක් අහින ධර්මයක් නෙවෙයි මේක. මේ ප්‍රතිඵල ලැබෙන නම් සමස්ත ජීවිතයම මේ ධර්මයේ ඔස්සේ සකසා ගන්නට ඕන. වැඩි දෙයක් තමයි පිනුතුනේ තමන් හුස්ම ගන්න හුස්ම රැල්ලක් පාසාම මේ ධර්මයේ තමන් එක්කට ඉන්නට ඕන. තමන්ගේ හුස්මත් එක්ක මේ ධර්මයකට එකතු වෙලා තියෙන්නට ඕන. එහෙම වුණොත් තමයි තමන්ගේ ජීවිතවල පැහැදිලි වෙනසක් දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා බුදුහමන දේශනා කළා කතා කරන අවස්ථාවේදී කතා කරන්න ඕන දස කතාවක් ගැන සඳහන් කරා. මාතෘකා 10ක් ගැන අපි කතා කරන්න ඕන ප්‍රධාන වශයෙන්. මේ තමතර තවත් ඒවා තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් 10කට බෙදෙනවා අල්පේක්ෂතාවයේ පිළිබඳව කතා. අල්පේක්ෂතාවය කියන්නේ ටිකක් කැමති වීම ගැන. දැන් අපි කියමු සමහර අයගේ ගෙවල් වල බඩු ටිකයි තියෙන ඉතින් අපි කතානේ බලන කොච්චර හොඳයිද ඒ අය බඩු මුට්ටු වැඩිය ගොඩනහගෙන නැහැ නේ අපිත් එහෙම වෙන්න ඕනේ නේද කියලා කතා කරනවා. මේක අල්පේක්ෂතාවය පිළිබඳ කතා. ඒ වගේම බඩු ටිකක් තියෙනකොට කොච්චර පහසුද තමන්ගේ ගෙදර වැඩ පළාඩුවේ සුද්ධ පරිසර කරන් තියෙන අවස්ථාඩුයි කැඩෙන බිඳෙන අවස්ථාඩුයි කියලා දැන් වෙනතුන වර්තමානයේ වාග් දෙන උගත් අයගේ වාග් ධර්මයේ තියෙන එකේ ගෙවල් වල බඩු මුට්ටු වාග් අඩුයි. මූලික අවස්ථා බඩමුට්ටු ටික විතරයි තමන් තියාගන්නේ. ඒ වගේම තමන් නිතර සුබර පුද්ගලයෙක් වෙනවා පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. කරණිමෙත සූත්‍රෙ මේක දැක්වෙන සුබර කියලා ලක්ෂණයක්. දැන් සමහර කෙනෙක් gedara ගිහම ආවටින් බැරි වෙලා දවස් දෙකක් හරි ඉන්න වාද්‍යවලියට දෙන්නට ඕනේ නඩත්තු කරගන්නේ හරිය අමාරුවේ පාලනය කරලා. සමහර දරුවෝත් ඉන්නවා දකින්න දකින්න දේ ඕනනේ. එහෙම නම් අපි වෙනුත් අයිතිය ලොකෝ බරක්. දැන් සමහර අය ඉන්නවා අපේ ගැලලෙන්නේ නැහැ වොතින් අපි කිව්වත් ඒතර පහසුකම් දෙන්නේ නැහැ කියලා. නෑ නෑ ඒතර පහසුකම් වන්නේ ස්ටෝක් හරි පෙන්දලක් හරි දාගෙන කමන්නේ නැහැ කියලා. එහෙම සමහර අය කියනවා. ඒ අය හරි පහසුයි අපිට පාලනය කරන්න. ඊට සැලකන්නත් පහසුයි හරි. ඒ අය සතුට කරන්න ලේසි අපිට. පින්නතන එහෙම ඉන්නකොට එක අතකින් අපටත් පහසුවක් අනිත් අතකින් අපි අසුර කරන්න නැත්නම් ඒක පහසුවක්. ඒ විතරක් නෙවෙයි ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න මේක ලොකු පහසුවක් වෙනවා අපට. ඒ නිසා අල්පේක්ෂතාවය ගැන මේ වගේ ජීවිතයක් අපි සකසා ගන්න විතරක් නෙවෙයි ඊට අදාළ කතා අපි නිතරම කරනවා. අල්පේක්ෂතාවය පිළිබඳව කතා කරනවා. ඒ වගේම පින්තුනේ සන්තුට්ටි කතා කියලා කියනවා. සතුට ලඳදීන් සතුට වීම පිළිබඳව කතා අපි කියනවා. දැන් අපිට දැනට යම්කිසි දෙයක් යම් ශක්තියක් තියෙනවා නම් අධ්‍යාපනයක් තියෙනවා නම් ධනයක් තියෙනවා නම් ඒ ටිකෙන් අපි යම්කිසි තෘප්තියක් ලබන්නට ඕන. ඒ ටිකෙන් අපි සතුට වෙන්නට ඕන. ඒකෙන් කියන්නේ අපි තවත් ඉගෙන ගන්න හම්බ කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඒව අපි කරනවා. කරාට පේනොතින් දැනට තියෙන මට්ටමේ සතුටක් අපි අද දිනේ විඳින්නට ඕන. එහෙම නැත්නම් අපිට කවදාවත් සතුට ලබන දිනයක් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන අටපාල සූත්‍රයේ වැනි අවස්ථාවලදී ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. නිතරම පුද්ගලයා මදී කෙන හැඟීමෙන් ඉන්නේ. නැවත නැවතත් දේවල් ඕන. මැරෙන මොහොත දක්වාම මොකක් හරි රැස් කරගන්න තමයි බලන්නේ. පින්නතුනේ මේක සංසාරයට යන පුද්ගලයාගේ තියෙන ලක්ෂණය. ඒ නිසා අපට ලද දේෙන් තමන්ට දැනට තියෙන දේෙන් සතුටු වීමේ හැකියාවක් තියෙනට ඕන. දැන් මේ පින්නතුන් ජීවිතේ බොහෝ දුර ගමනක් ආපු අය. බොහොම මහන්සිලා ඉගෙන ගියාගෙන බොහොම මහන්සිලා නැගෙන ආරක්ෂා ලබාගෙන විවාහ වෙන ගේ දොර හදාගෙන බොහෝ දුර ගමනක් ආපු අය. තමන් මේ ටික ලබා ගන්න තමයි ජීවිතේ අවුරුදු 40ක් 50ක් 60ක් යපුවෙම් කළා. ඒ නිසා මෙන්න මේ ලැබකොටකින් යම්කිසි සතුටක් ඉන්නේ. තමන් නොලබපු දේවල් නොලබෙච්ච දේවල් අත්පත් නොකරගත්තු දේවල් ගැන හිතේ දුක් වෙනව නෙවෙයි වෙනතුනේ. දැනට අපි වාග් දේවල් ජීවිතේ ලබලා තියෙනවා. ඒ ලැබපු දේවල් වලින් වටිනාම දේ මොකද්ද? ඕ මේ සද්ධර්මය අපි ලබලා තියෙනවා. පින්නතුනේ මේක තමයි ලබන අමාරුම දේ ලෝකේ. සද්ධර්මය ලැබුණා සමහර අයට ඒ ධර්මය අහනට විවේකය වටපිටාව නැහැ පිළක් අයට. මොකද ඒකට පින නැහැ සමහර අයට. දැන් මේ වගේ වැඩසටහනක් තිබුණා බොහෝ දෙනාට එන්න එක අතකින් හිත යෙදෙන්නේ නැහැ. සමහරට වැඩ රාජකාරිය දෙනවා. සමහරට ගෙදර ගැටලු. ඒ වගේම වළක්වලා තියෙන්නේ. ඒ කියන්නේ පිනමදී කියන එක. ඒ නිසා අනිත් පැත්තේ බැන්නට වැඩක් නැහැ. බලන්න මෙච්චර පුටු තියෙන මේ කට්ටිය ඇවිල්ලා නැහැ කියලා අපි ඉතනක් කරගන්න ඕනේ නැහැ. පින්නතුනේ පුටු තිබ්බට එහෙම වෙන්න බෑ. මේකට මහා පිනක් තියෙනට ඕන. සසර ප්‍රාර්ථනාවක් මේ පිටුපස්සේ හිතන් ඉන්නපනිකන්
නිකන් එනවා කියලා මෙතෙන්ට. එතැමිට භාෂා ඥානෙ නැති වුණා සමහර පිනොතින් මෙතන ඉන්නවා. ඒ අය කියනවා මේ ලොකු ශක්තියක් මෙතන තියෙනවා මේ බණ අහනකොට ඒ ශක්තිය ලබා ගන්න කියලා ඉන්නවා සමහර අය. එහෙම ඒ අය නම් කියනවටත් කැමති නෑ ඈ. පිනොතුනි ඒ දැන් මේ පිනොතුන්ගේ දරුවා එතැමිට සිංහල බෑ කියලා එකක් එන්නේ නෑනේ. එතැමිට සිංහල බෑ කියලා ආවා තේරෙන්න සමහරටනේ. පිනොතුනි එහෙම නෙවෙයි මෙතන බලෙන් හරි තියාගන්නට මෙතන ලොකු ශක්තියක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. සමහර අය සිංහල භාෂාව දන්නේ නැති අය මේ ආගමික කටයුතු කරන අවස්ථාවේදී මේ ශක්තිය එකට ගොනු වෙච්ච අවස්ථාවේදී මේ ශක්තිය ගන්න මේ ස්ථානට රැස් වෙනවා. මනුස්ස විතරක් නෙවෙයි පිනතුනි. ඇතැම මනුස්සයන් සුගතිගාමිනේ දෙවියන් විතරක් නෙවෙයි. සමහරට අපාගත ස්ථානවල ඉන්න සමහර ප්‍රේතයන් භූතයන්ගෙන සතුනත් මේ ස්ථානට ආකර්ෂණය වෙලා මේ පින ගන්නට එය උත්සාහවන්ත වෙනවා. ඒ නිසා ඒ ශක්තිය ගන්න ඒ වාසනාව ගන්න පිනතුනි එකතකින් තමන්ට පිනක් කියනකොට ඉතින් ඒ පින ධර්මයේ ලබා ගන්න තියෙන වාසනාව ඔබ හැම දිනෙකම ලබලා තියෙන්නේ. ඒ ලබාගත්තු දේ ගැන ඔබ හුඟක් සතුටටපත් වන්න. මේක පිනතුන රටට නායකයෙක් ජනාධිපතිවරයෙක් වෙනවට වඩා අමාරු දෙයක් මේක. ඒ නිසා මේ අවස්ථාව ඉතාම වාසනාවක් සම්පන්න අවස්ථාවක් ඔබ ලබලා තියෙන්නේ. ඒ ගැන හුඟක් සතුටටපත් වන්න. මේ ලැබපු දේවල් ගැන විශේෂයෙන් තමන් ලැබපු ධර්මය ගැන නිතර හිතන්න. තමන්ට උතුම්ම දේ ලෝකෙ ලැබිලා තියෙන්නේ. ඒ උතුම්ම දේ තමයි සත්‍යා ප්‍රතිලාභය තමන්ට ලැබිලා තියෙන්නේ. අපි මේ ලෝකෙ ඉපදෙන කලින්ම අපේ අම්මා අපි වෙනුවෙන් පන්සිල් අරගෙන අපි වෙනුවෙන් බුදුන් වැඳලා අපට මේ සත්‍යා ප්‍රතිලාභය උරුම කරලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි හුඟක් වාසනාවන්තයි. ඒ නිසා මෙන්න මේ සන්තුෂ්ටි කතා කියන අවස්ථාවේදී මේ වගේ කතා නිතර තමන් කරන්න. තමන් කොච්චර වාසනාවන්ත කෙනෙක්ද? ඇත්තම දැන් මෙතන ඉන්න පිරිසම හුඟ දෙනෙක් ඒ දේ ගැන කියනවා. අපට බණහන ලැබෙනවා, ස්වාමීන් වහන්සේලා හමු වෙන ලැබෙනවා, දැන් හොඳ පන්සලට යන්න ලැබෙනවා. සමහර අය මේ පිරිසුනේ එක මාසෙක පොහේවල් එක එක දිනවලට මේ පොහේවල් දින පන්සලල පන්සල් කිහිපයක සිල් සමාදන් වෙන්න නැත්නම් ඉන්නවා. පන්සල් දෙකක සමහර පන්සල් හතරක සිල් ගන්න ඉන්න එක මාසෙත් සමහර අය. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ දේවල් අපි නිතරම මේ සතුට ලැබෙන දේවල් දැහැමි විදියට සතුට ලැබෙන දේවල් ගැන නිතර කතා කරන්න. ඔබ දීපු දන් දීපු දේවල් ගැන තියෙනවා නම් සතුටෙන් අනිත් පැත්තට එක කතා කරලා ඒත් අනුමෝදන් කරවන්න එකට. පින්කම් ගැන ආඩම්බර වෙන නෙවෙයි. Tamanට අනිත් පැත්තට සම්මාදම් කරවන්න, Taman කරපු හොඳ පින්කම් ගැන අනිත් පැත්තට කියන්න. ඔබත් ඒ පින් අනුමෝදන් වෙන්න කියලා අනිත් පැත්තට එක ලබා දෙන්න. එනිසා මෙන්න මේ සතුට ලැබෙන දේවල් නිතරම කතා කරන්න. ඒ සතුට ලැබෙන දේවල් සාමාන්‍ය විහිළු සහන විතරක් නෙවෙයි. දැන් සමහර අනිත්‍ය විහිළුවට ලක් කළා නේද? උපහාසයට අමහාසයට ලක් කළා සිනා දෙනවා. ඒ සතුට නෙමෙයි මේ කියන්නේ. දැහැමි විදියට ලබන සතුට. විශේෂයෙන් යථාලාභ සන්තුෂ්ටිය තමයි මෙතන සඳහන් කරන්නේ. ඒ වගේම පින්නතුනි විවේකී ගැන විවේකයේ තියෙන වටිනාකම ගැන කතා කරනවා. පින්නතුනි විවේකයේ දෙකක් තියෙනවා. කාය විවේකයේ චිත්ත විවේකයේ කියලා. ඊට අමතරව උපදි විවේකයේ කියලා කියනවා. විවේකයේ පින්නතුන අපට අවශ්‍ය දෙයක්. ඇත්තම විවේකයේ කියලා කියන්නේ හුඟක් වැඩපළ නොකර ඉන්න එක විතරක් නෙවෙයි. අපේ මනස දහමට යොමු කරන්න තියෙන විවේකයට තමයි නියම විවේකයේ කියලා කියන්නේ. ඇතැම් වෙලාවට අපේ කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී මනස දහම වෙත යොමු කරගන්නට පුළුවන් අපට. අපි කරන දේ හරියට සිහියෙන් අපි කරනවා නම් හරියට සම්මාසතියෙන් අපි කරන දේ කරනවා නම් පින්නතුනේ අපි ඉන්නේ භාවනාවක් එක්ක ඉන්නේ. අපි සැබෑලසම විවේකයෙන් ඉන්නේ. අපි කෙලෙස් එක්ක ඉන්නවා කියලා කියන අපේ හිත රාග ද්වේෂ මොහන් සමග ඉන්නවා නම් අපට විවේකයක් නැහැ. ඒ නිසා අපට විවේකයේ තියෙන පින්නතුනේ වැඩ නොකර හිටියද විතරක් නෙවෙයි. අපේ මනස කෙලෙස් වලින් විවේකය දෙන්න අපේ මනසට. කැලස් වලින් අපට මනසට විවේකය දෙන නම් නිතර සතිය අවශ්‍ය වෙනවා. සම්මා සතිය අවශ්‍ය වෙනවා. කරන දේ සිහියෙන් කරන්න හුරු වෙන්න. ඒකත් එක පිනුතින වර්තමාන මොහොතේ අපි සතුට විඳිනට හුරු වෙනවා. අපි දෙයක් කළා ඉවර වෙලා සතුට වෙනව නෙවෙයි, යමක් කරද්දිම සතුට වෙන හුරු වෙන්න. බොහෝ දෙනෙක් පිනුතින හිතන්නේ දැන් කරන වැඩේ කළා ඉවුණාට පස්සේ සතුට තියෙන කියලා නේද? පින්නතුනි යට කවදාවත් සතුට ලැබෙන්නේ නැහැ. හැමදාම තමන් කරන දේ ගැන අතෘප්තියෙන් ඉන්නේ. ඒ කරන දේ හරිය කලබලෙන් කරන්නත් උත්සාහ කරනවා. මොකද ඒක කලින් වුණාට පස්සේ සතුට තියෙන යට.
නමුත් පින්නතුනේ සතුට තියෙන්නේ මේ වර්තමාන මොහොතේ. ඒ සතුට නිකන් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ සතියත් එක්ක. ඒ කරන දේ සිහියෙන් කරන්න. සිහියෙන් කරන කොට යා වර්තමානයේ කරන දේ ගැන සතුටින් ඉන්නේ. එයා අනාගතේ නෙවෙයි සතුට තියෙන්නේ. එයාට සතුට තියෙන්නේ මේ මොහොතේ. දැන් බලන්න පින්නතුනේ මේ වටා පිටාව බලන්නේ කොච්චර ලස්සන වටා පිටාවද නේ. ඔබට මේ මොහොතේ මේස් එකේ ඉන්න පුළුවන් නම් මේ පින්නතුනේ මේ දිවි ලෝකේ වගේ මේ ඉන්නේ. නිකන් නෙවෙයි. ඉතින් මේකම හේතුවත් මේ පින්නතුන්ට ලොකු විවේකයක් මනසට. එනිසා මෙතනින් අවස්ථාවේදී ගෙදර දේවල් හිතේ හිතේ විතරක් ඉන්න එපා. සම්පූර්ණ අවධානය මෙතන යොමු කළා මේ පරිසරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ වගේ විවේකේ නදන කතා නිත අනිත් පැත්ත එක කරන්න. ඒ වගේම පින්නතුනේ අසංසට්ඨ කතා කියලා එකක් තියෙනවා. නොගැටීම, ඒ කියන්නේ පුද්ගලොත් එක්ක එකට හුඟා පිරිසක් එක්ක ඉඳීමෙන්. පිරිසක් එක්ක ඉන්න පුළුවන් නැත්නම් කෙලෙස් එකට එකට ඉඳීමෙන්. අපි ලබන සතුටක් තියෙනවා. නමුත් අන්න ඒකට විරුද්ධව කෙලෙස් වලින් සහ පුද්ගලයන් එක්ක නොගැටී ඉඳීමේ ආනිසංස පිළිබඳව කතා. ඒ කියන්නේ හුදකලාම ඉඳීමේ ආනිසංස ගැන මේ කතා කරන්නේ. බොහෝ දෙනෙකුට සතුට වෙන ලොකෝ පිරිසක් ඕන. නේද? නිතරම කතා වහ කරන පිරිසක් ඉන්නවනේ. එතකොට තමයි සතුට තියෙන්නේ. නමුත් පින්නතුනේ ඒකට කියන්නේ සංසට්ඨ කියලා. ඒකට එකතු වීම කියලා නම් බුදුදහමේ අගය කරන්නේ අසංසට්ඨ කියන එක. ඒ පිරිසක් එක්ක නිතරම එකට ගැළී නොසිටීම. ඒක කියන්නේ පුද්ගලයන් අයින් වෙන කියලා. පිරිසක් මැද ඉන්න පුළුවන්. අනිත් පුද්ගලයන් කෙලෙස් සහිත කතා කරනවා නම් තමන් ඒකට අවධානය යොමු කරන්නේ නැහැ. තමන් ඒකින් මිදෙන්නේ. තමන් මේ අවස්ථාවේ හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්නේ. තමන් ඒ කෙලෙස් එක්ක එකතු වෙන්නේ නැහැ. දැන් පුද්ගලෝ දැකලා කෙලෙස් සහිත පුද්ගලයන් කියලා අමනාපෙලා අහක බලන් ඉඳින්නේ නැහැ මෙයා. ඇතැම් විට පුද්ගලයන් එක්කම ඉන්නවා. ඉන්න ගමන් ඒ පුද්ගලයා කතා කරන දේ ගැන තමන් ධර්මානුකූලව හිතනවා. තමන් හිතනවා නේ මේ අවස්ථාවේදී මේ තැනැත්තා අතීත අරමුණක නේද ඉන්නේ, මේ තැනැත්තා මානසික දුක් විඳින්නේ නේද මේ ඉන්නේ කියලා. හරියට නුවණින් දකිමින් ඒ පුද්ගලයා ඒ දේත් එක නොගෙටි ඉන්නවා. බොහෝ විට පින්නතුනි අපි යමක් කතා කරනකොට බොහෝ විට අපි අතීත සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුල ගැළිලා තමයි බොහෝ විට අපි කතා කරන්නේ. පුද්ගලයන්ට වරදක් කියනකොට, පුද්ගලයක අඩුපාඩුවක් කියනකොට අපි අඩුපාඩුව පුද්ගලයට බැඳෙන තමයි අපි කතා කරන්නේ. නමුත් පින්නතුනි අපි පුද්ගලෙන් අඩුපාඩුවක් කිව්වත් කියන්නට ඕන, ඒ අඩුපාඩුව ගැනයි අපි කතා කරන්න ඕන. මේ අඩුපාඩුව කරපු නිසායි මෙන්න මේ දුක් ටික මෙයාට ආවේ. මෙන්න මේ හොඳ දේ කරපු නිසායි මෙයාට මේ හොඳ ප්‍රතිඵල ලැබුණේ කියලා ඒ කරපු ක්‍රියාව ගැන අපි කතා කරන්න ඕන. නමුත් අපි දැන් ක්‍රියාව ගැන නෙමෙයි කතා කරන්නේ, පුද්ගලයා ගැන. පුද්ගලයාට දැඩිසි අපි නිර්දේලස පුද්ගලයන්ට විවේචනය කරනවා. පින්නතුනේ ධර්මයේ සඳහන් වන්නේ පුද්ගලයාට නෙමෙයි දොස් කියන්නේ, ඒ වරදටයි. වරදයි හේතුඵල ධමයි ඒ තුලින් දකින්නේ. අන්න එහි ඒ පදනමේ දෙගෙන අපි යමක් විවේචනය කරනවා නම් ඇතැම් විට විවේචනය කරන පුද්ගලයා අහගෙන හිටියත් අපිත් ඒක අමනාප වෙන්නේ නැහැ. ඇයි අපි යාට නෙමෙයි බැලලා තියෙන්නේ, වරදට බැලලා තියෙන්නේ. දැන් අපි විවේචනය කරන විදිහට බැරි වෙලාවත් ධ්‍යාන ඔබෙන් තැනකින් දන් අහගෙන හිටියොත් ඇතැම් විට අපේ මූණවත් බලන්නේ නැහැ ඊට පස්සේ. අපි දැන් විවේචනය කරන විදිහට නමුත් වෙනතුනේ ධර්මයේ තුල ඉඳගෙන අපිට විවේචනය කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එයා අහගෙන හිටියත් අපිත් ඒක අමනාප වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ අසංසට්ඨ කතා කියන එක මේක අදාළ කතා. පුද්ගලයන් එක්ක එකට ගැටී නොසිටීමේ ආනිසංස පිළිබඳව කතා අපි කතා කරනවා. ඒ නිසා පුද්ගලයන් එක්ක ඇසුරු කිරීම සහ ඇසුරු නොකිරීම කියලා දෙකක් තියෙනවා වෙනතුනේ. දැන් මෙතන කියන්නේ ඇසුරු නොකිරීම. ඒ කියන්නේ රාග දේශ මොහ ඇතිවන දේවල් ඇසුරු නොකිරීම. ඒ වගේම පුද්ගලයන් ඇසුරු කරන්න කියලා කියන බුදුහාමර සත්පුරුෂ සංසයෝ කියලා තියෙනවා. එතකොට ඇසුරු කරනවා කියලා කියන්නේ මොකද්ද පුද්ගලයන්? යම් කිසි කෙනෙක් එක්ක ළඟින් වාඩි වෙලා ඉඳීමද ඇසුරු කරනවා කියන්නේ? යම් කිසි කෙනෙක් කරට අත දාගෙන ඉඳීමද ආශ්‍රය කරනවා කියන්නේ? නෑ, පින්නතුනේ ඒක නෙවෙයි ආශ්‍රය කරනවා කියලා කියන්නේ. කෙනෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ කෙනෙක්ගේ ළඟ තියෙන ගතිගුණ ටික ඇසුරු කිරීම. කෙනෙක්ගේ ළඟ හොඳ ගතිගුණ තියෙනවා නම්, හොඳ අදහස් ටිකක් තියෙනවා නම් අපි ඒක ආශ්‍රය කරනවා. අපි ඒක ආදර්ශයට ගන්නවා. ඒ ගතිගුණ ටික අපේ ගතිගුණ බවට පත් කරගන්නවා.
අන්න ඒකට තමයි ආශ්‍රය කරන්නයි කියලා කියන්නේ. ඒ නිසා යම් කෙනෙක් ආශ්‍රය කරනකොට ඒ ආශ්‍රය කරන පුද්ගලයා ජීවත් වෙලා ඉන්නම ඕනේ. ඇතැමිට මැරිච්ච කෙනෙක් වෙනත් නෑ යාළුවෝ පොතපතක් තියෙනවා නම් එයා කරපු දේශනයක් තියෙනවා නම් ඒක අපි ආශ්‍රය කරනකොට ඒක අපි පිළිපදිනකොට අපි එතනට ආශ්‍රය කරා වෙනවා. ඇතැමිට එකට හිටියක් කෙනෙක් එයාගේ ළඟ තියෙන හොඳ ගුණ දහම් එක අපි ආදර්ශනය ගන්නෙ නැත්නම් අපි අසුර කරන්නේ නැත්නම් ඒ පුද්ගලයා අසුර කරා වෙන්නේ නෑ. අපි එතනත් එකට කෑම බීම කන වෙන්න පුළුවන්. ඒ දැනත්ත් එකම ගෙදර ඉන්න වෙන්න පුළුවන්. එකට ගමන් බිම යන වෙන්න පුළුවන්. නමුත් යාගේ ළඟ තියෙන ගති මොන පොඩ්ඩක්වත් අපට ඇවිල්ලා නැහැ. අර කියනවනේ අර හොද්දේ රස දන්නේ නැති හැඳ වගේ කියලා. නේද? හොද්දෙම තමයි හැඳ තියෙන. නමුත් හැඳ දන්නේ නැහැ හොද්දේ රස. අන්නේ වගේ පේන තුනේ සමහර අය හොඳයි ළඟින් ඇසුරු කරනවා ළඟින් ඉන්නවා හිතේදී යාගේ ගති මොන තමට එන්නේ නැහැ. එන්නේ නැත්තේ Tamante එක ජීවිතේට අවශෝෂණය කරගන්න පුළුවන් ශක්තිය Tamange ළඟ නැතිකම. ඒ නිසා හොඳ දේවල් අපි අසුරු කරන්න ඕන. ඒ වගේම කෙලෙස් සහිත දේවල් අසුරු නොකරනට ඒ වගේම වෙන් වෙනට අපි උත්සාහ ගන්නට ඕන. අන්නේ වෙරි කතා අපි නිතර සිදු කරන්න ඕන කතා බහ කරන්නේ. ඊළඟට පින්නොතුනි විරිය ආරම්භ කතා කියලා කියනවා. විරිය ඇතිවන කතාවන් යෙදෙන්නට ඕන. දැඩිසේ වීර්ය ඇති වෙච්ච අතීතේ හිටියා මේ දහමට කැප වෙලා ජීවිත පරිත්‍යාගයෙන් මේ දහම තුල හික්මෙච්ච ලෝකෙ හිටියා විශේෂයෙන් බුදුහාමුදුරෝ සාරාංශගේ කල්පලක්ෂ්‍ය විශාල පරිශ්‍රමයක් දරලා තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට සාක්ෂාත් කළේ. පින්නතුනි ඒ වගේම රහතන් වහන්සේලා සමහර රහතන් වහන්සේ ලොකු පරිශ්‍රමයක් දරලා තමයි ඇතැමිට ගිහි ගෙන්නේ ඉක්මල තියෙන්නේ. දැන් රට්ටපාල කුමාරය වගේ චරිත තියෙනවා. ඇතැමිට දින ගාණක් නිර්ආහාර විඳලා දෙමාපියන්ගේ ආශ්‍රය ගන්න නිර්ආහාර විඳලා තියෙන ආශ්‍රහණක් තියෙනවා. සමහර අය පේනොතේ මහාන වෙලා ලොකු පරිත්‍යාගයන් කළා තියෙනවා. ආහාර පාන අඩු කළා නිදි වරාගෙන තාම දුෂ්කර ජීවිත ගත කරමින් මේ දහම වෙනුවෙන් තමන්ගේ සම්මත ඇටනහර මේව වියලි ඒවා මම මේ උත්සාහයේ අත්හරින්නේ නැහැ කියලා දැඩි උත්සාහයකින් පරිශ්‍රමයකින් මේ දහම් තුළ යෙදලා තියෙනවා. පේනොතේ මේ දහම කියන එක ඉතාම දීර්ඝ කාලයකට වරක් ඉතාම සීමිත කාලයකදී අපට ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක් මේක. ඒ නිසා මේ දුර්ලභ අවස්ථාව ලැබෙච්ච මේ මොහොතේ පින්තුනේ අපේ ජීවිතේ පරිත්‍යාග කරන්න පුළුවන් හැම දෙයක්ම අපි දහම වෙනුවෙන් කැප කරන්න ඕන. විශේෂයෙන් අපේ කාලය අපි දහම වෙනුවෙන් කැප කරන්න ඕන. පින්තුනේ අපි ජීවිතේ අපි කාලය කැප කරන්න මොනවටද? අපි බොහෝ විට අපේ හැකියාවට අපේ ඥාතීන්ට දරුවන්ට මේවත් අපි කරන්න ඕන. නමුත් ඒ කරන දේවල් කෙනෙකුගේ අවසානයේ බලන් දැන් දරුවේ කෙනෙක් අපි කොච්චර කැපවීමක් කරනවදනේ? අන්තිමට දරුවා කාටරි විවාහ කරලා දීලා වෙන ගෙදරකට ගියා. ඉතින් අපේ දරුවා කියලා අපිට ටිකක් ආඩම්බර වෙන්න පුළුවන්. නමුත් වෙන දෙයක් නැහැ. තමන්ගේ ජීවිතයෙන් කැපවෙච්ච කාලය දිහා බලනකොට ඇත්තටම තමන් ඒ කාලෙන් ඒ දරුවනොත් හදා ගැනීම අපි ධර්මයේ ඇතිරුණා නම් හරි බොහෝ දෙනෙක් කරන්නේ ඒ වෙනුවෙන් විතරයි ජීවිතේ කැප කරන්නේ. නමුත් වෙනුනේ අපේ ජීවිතම වාක් වටිනවා. අපි මේ ලැබපු වටිනාම දේ තමයි මේ සම්බුද්ධෝසවාද කාලේ මේ කාලය. ඒ නිසා ගත වෙන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා. ඒ නිසා වෙනුනේ සඳහා උපරිම වීරියක් යොදන් තමා. ඒ නිසා තමන්ගේ කටයුතු වඩාත්ම අර්ථවත් දේ සඳහා කාලය කළමනාකරණය කරගන්න දහම සඳහා යොදන්න පුළුවන් උපරිම උත්සාහයේ වීරිය අපේ සඳහා යොදන්නට ඕන. කෙනසන්නේ වීරිය කරපු ඇත්තන්ගේ ජීවිත කතා ගැන වා කතා ප්‍රවෘත්ති තියෙනවා පිනතුනි. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ගිහි ගෙදර ඉඳලා ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරා. නමුත් පස්සේ හිතුණා මහනුවත් හොඳයි කියලා. ඒ ස්වාමීන් වහන්සේට ගිහි කල් හිටිය සහෝදරයෙක්ගේ සහෝදරයට තිමිටෝ තමන්ගේ දේපළ ටික ඔක්කොම සහෝදරයට දීලා මේ හඳුර මහනුවා මහනට ගහලා කියන පස්සේ අර සහෝදරයගේ භාර්යාව කල්පනා කළා මේ දැනත්තා බැරි වෙලාවත් ආයේ ආවටින් ගෙදර මේ දේපළ ටික ඉල්ලයි කියලා. ඊට පස්සේ කෙනෙක් යවුවා මේ හාඳුනම මරන්න කියලා. ඊට පස්සේ මෙහෙම යවුවා කෙනෙක් යවුවට පස්සේ එයාගෙන් ඇහුවා මේ මරන්න ආවේ කියලා. ඊට පස්සේ කිව්වා මෙන්න මෙහෙම මට ගොඩරයක් දුන්නා මම ඒක ආවේ කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් මරන්න ඕනේ මට එක දවසක් දෙන්න කියලා. මම වීරය කරනවා මං ධාම හැදෙන්න ඕනේ. ඊට පස්සේ කිව්වා නෑ එහෙම කරන්න බෑ ඔයා පැනලා යන්න දන්නේ නෑ මට මොකක් හරි සාධයක් වෙන්න කියලා.
ඊට පස්සේ මොකද කරේ මහා කළු ගලක් අරගෙන තමන්ගේ ධනිය දෙකම කඩාගත්තා. ඊට පස්සේ ඇහුවා මේ සාක්ෂියක්ද කියලා. අර මිනිහේ පුදුම විදිහේ සංවේගයකටපත් වුණා. මැරුවේ නෑ මේ මිනිහයා මෙයා ඇල්ල ගියා. පින්නතුනේ අර දවස තුල ඉඳගෙන හරි දැඩි වීරියෙන් මේ ධර්මයේ හැසිරෙන්න කියලා තමයි අර කටයුත්ත කළේ. ලොකු බලක් අරගෙන කකුල් දෙකම කඩාගත්තා. ඇවිදින්න බැරි හත්තට. ඊට පස්සේ එතන ඉඳගෙන භාවනා කළා මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න උත්සාහ කළා. පින්නතුනේ සමහර ඇත්තන් ඇස් දෙක අන්ධ වෙනකම්ම මේ ධර්ම තුනේ හැසිරුණා. දැන් සෝනා මෙහෙණිය ගැන සඳහන් වෙනවා රාධාහාමුදුරුවෝ. රාධාහාමුදුරුවෝ සෝනා මෙහෙණියක් දෙන්නම අවුරුදු 122 මහරජයන්. දැන් මේ පින්නතුනේ හිතනවා දැන් මට වයසයි දැන් වාඩි වෙලා ඉන්න තමාරු කොන්දත් ත්‍රිදෙන හැම කියලානේ. කකුල් දෙකත් තමාරු දැන් අන්දිපත්‍ර දාවත් තියගෙන හිටන්. මේ පින්නතුනේ ඉතින් එච්චර වයස නෑ ඇත්තෙමනේ. මේ හැමදෙනාගේම ආචිර සීල වගේ දෙන්න. රාධාහාමුදුරුවෝයි සෝනා මෙහෙණියයි. ඒ දෙන්නම අවුරුදු 122 මහරජයන්. 122 මහල්ල පින්නතුනේ නිදි මරාගෙන රාත්‍රී කාලේ ගස්වල අතුවල පහළට නැමෙච්ච බිමට නැමෙච්ච අතුවල එල්ලෙලා නිදි වැටෙනවට නිින්දෙන් වැටෙනවට වැටේ කියලා අල්ලගෙන සක්මන් කරමින් භාවනා කරලා තියෙනවා. ඒ තරම් වීරියකින් පින්නතුනේ මේ ධර්ම තුල හික්මෙලා මේ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. ඉතින් අපට එච්චර දුෂ්කරතාවයක් නැහැ. අපට කොච්චර විවේකයක් තියෙනවද? අපට හැම මොහොතකම ජීවිතේ ප්‍රයෝජන ගන්නට පුළුවන්. සමහර ඇත්තන් පින්නතුනේ වටා පිටයන් වහා අපහස්සා මැදේ තමයි මේ ධර්ම හැසිරෙන්නේ. දැන් ලංකාවේ වගේ අපි දන්නවා සමහර ආරණ්‍යවල ඉන්න ස්වාමීන් වහන්සේලාට හරිම අමාරුසාවට මදුරුවන්ගෙන් ලොකු පීඩාවක් එනවා. ඇතැම් වෙලට සමහර කුටි සම්පූර්ණ මදුරු දැල්ගෙන වහලා තමයි ඉන්නේ. භාවනා කරන්නේ මදුරු දැල් දාගෙන. මදුරුවන්ගෙන් හරිම පීඩාවක්. ඉතින් එහෙමත් විඳගෙන තමයි භාවනා කරන්නේ. දැන් මෙහි ඉන්න පින්නතුන්ට මදුරුවන්ගෙන් තියානේ වෙන කුඩා සතුකම් හානියක් නැහැනේ. කොච්චර පහසුකම් අපිට තියේද? ප්‍රශ්නේ නම් ටිකක් තියෙනවා තමයි නේද සමහර කාලවල. නමුත් වෙන තේ ඊට වඩා හොඳ වටා පිටාවක් අපිට තියෙනවා මේ ධර්මයේ හැසිරෙන්නේ නිසා අපි මේ උපරිම ප්‍රයෝජන ගන්නට ඕනේ. ඒ වගේම මෙන්න මෙවැනි වීර්යවත් චරිත ගැන අපි නිතරම කතා කරන්න ඕන. මේව තමයි අපි වෙනතුනේ කතා කරන්න ඕන දේවල්. නැත්නම් අර පිරිහිච්ච දේශපාලඥයෝ ගැන පස්තරේ මොළ පිටුවේ තියෙන අර නරක වැඩ කරපු අයගේ කතා ගැන ඒව නෙමෙයි අපි කතා කරන්න ඕන. අපි කතා කරන්න ඕනේ පිළිතුරු මේ වගේ වීරියෙන් වැඩ කළා මේ ධර්මයේ ප්‍රයෝජන ගත්ත අයගේ චරිත ගැන තමයි අපි නිතරම කතා කරන්න ඕන. ඊළඟට පින්නතුනි සීල කතා, සීලවත් වීම ආනිසංශ ගැන කතා කරන්න ඕන. පින්නතුනි සීලය කියන එක ලෝකෙන් සිට ආර්ය පුද්ගලයන් සත්පුරුෂයන් නිතරම අගය කරපු දෙයක්. කායික වාචික සම්මරය ගැන සංගතරණ කියලා පොතක් තියෙනවා. ස්වාමීන් වහන්සේලගේ කතා ප්‍රවෘත්ති ගැන කියන පොත. ඒ පොතේ සඳහන් වෙනවා සිල්වත් හාමුදුරුවෝ කොහොමද කාලය ගත කළේ කියලා. ඒ සංගතරණ පින්නතුනේ එක්තරා හාමුදුරු කෙනෙක් ගැන කතාවක් සඳහන් වෙනවා. එක්තරා හාමුදුරු කෙනෙක් දවසක් යනවා තමන්ගේ දෙමව්පියෝ බලන්න, දෙමව්පියෝ ගුරු හාමුදුරුවෝ බලන්න එක්තරා ප්‍රදේශයකට යනවා. යන අවස්ථාවේදී පින්නතුනේ එක්තරා මාර්ගයක් මැදින් යන්නේ, කැලයක් මැදින් යන්නේ, කැලේදී හොරු කණ්ඩායමට අහුණා. අහුණාට පස්සේ මොකද කිව්වේ? මේ හාමුදුරුවෝ අල්ලගත්තා. අල්ලගෙන බලනකොට ගන්න කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් අත්හැරියා. හැබැයි අත්හැරෙනකොට එකක්ව පොරොන්දුවක් එන්න ඕන. මොකද පොරොන්දුව? කවුරුමනේ මගදී හම්බුනොත් අපි කැලේ මැද ඉන්න බව කියන්න එපා කියලා. ඔක තමයි පොරොන්දුව. හා පොරොන්දුව ඉතින් කිය මේ හාමුදුරුවෝ. යනකොට කොහොම හරි මේ හාමුදුරුවන්ගේ අම්මට ආත දෙන අර කැලේ මැදින් එන්න ආවා. වෙනත් ගමනක් යන්නේ. ඊට පස්සේ මොකද මේ හාමුදුරුවෝ කළේ? අමලට කිව්වද? අමලට කිව්වේ නැහැ. ආ අමලත් හම් වෙලා කතා බහ කළා අර වගේම යන්න ගියා. කොහොම හරි අර කැලේ මැදින් එනකොට අර අම්ම තාත්ත දෙන උරුන්ට අහුණා. අහුණාට පස්සේ අනේ හඬන්න වැළපෙන පටන් ගත්තා. අපේ පොඩි හාමුදුරුවෝ තමයි මගදී හම්බ වුණා. ඒ හම්බ වෙලාවත් අපිට මෙහෙම හොරු ඉන්න බව කිව්වේ නැහැ කිය අඬන්න ගත්තා. එතකොට පින්නොතේ අර හොරු යහුවා කවුද හාමුදුරුවෝ කියලා. කිව්වා අපේම පුතා තමයි හම්බුනේ. අපිට කිව්වේ නෑනේ මේ නිසා අපි මේ අනතුරට පත් වුණේ කියලා. ඊට පස්සේ මොකද අර හොරු කරේ? හොරු උනත් පින්නොතේ මුගුණ දන්න අය ආරාම තාදෙන නිදහස් කළා. නිදහස් කළා විතරක් නෙවෙයි ඒ ගමන කෙළවරට යන කම කිසිම අනතුරක් නැවෙන තව කෙනෙක් ආරක්ෂාවටත් පිටත් කළා. ආරාම තාදෙන්නත් එක්ක.
පින්නුතින අර සිල්වත් කම අර සත්‍යවාදී බව පොරොන්දුවක් වුණා නම් ඒක නොකඩ කිරීමේ බව. ඒ නිසා එම කරයි කියලා පාඩුවක් වෙන්නේ නැහැ කාටවත් ඒකෙන් යහපතක්මයි වෙන්නේ. පින්නුතින මෙන්න මේ වගේ සිල්වත් නැගේ චරිත ගැන සමහර ස්වාමීන් වහන්සේලා පින්නුතුනි ලංකාවේ තිබෙච්ච බැන්දි කියා සායවැනි කාලවල සමහර ඇත්තන් පින්නුතුනි තමන්ට දරුවන්ට තිබෙච්ච ආහාර ටික දරුවන්ට නොදී ස්වාමීන් වහන්සේට දීලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා අප්‍රමාණව ඒ ඇයට පින් වැඩෙන විදිහට සිල්වත් ජීවිත ගත කරලා තියෙනවා. එක්තරා අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ කෙනෙක් පින්නතුන් වා දීර්ඝ කාලයක් භාවනා කළා භාවනා සාර්ථකුනේ නැහැ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ අන්තිම කන් නමුත් වා සිල්වත් ජීවිතයක් ගත කළේ මිනිස්සු හිතුවා මේ හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් කියලා. දැන් මේ හාමුදුරුවෝ මරණාසන්න මොහොතට ලම් වුණාට පස්සේ දායකයෝ ඔක්කොම ඇවිල්ලා ඉන්නවා මේ හාමුදුරුවෝ දැන් පිළිවන් පාන්නේ හදන්නේ මේක බලන්න කියලා. ඉතින් මේ හාමුදුරුවන් හරීම සංවේගයක්. මොකද මේ හාමුදුරුවෝ රහත් වෙලා නැහැ. හාමුදුරුවෝ දන්නවා තමන්ගේ තත්ත්වය ගැන. නමුත් මිනිස්සු හිතන් ඉන්නේ මෙච්චර සිල්වත් ජීවිතයක් ගත කරපු කෙනෙක් අනිවාර්යයෙන්ම මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. මේ හාමුදුරුවෝ මොකද කළේ? මේ හාමුදුරුවෝ මහා සංඝයාට පත් වෙලා වහාම ඉක්මනටම තමන්ගේ කුටියට ගියා. කුටියට ගිහිල්ලා අප්‍රමාදීව භාවනා කළා. භාවනා කිරීමේදී ප්‍රධානම දෙයක් කළා උන්වහන්සේ කල්පනා කළා පැවිදි වෙච්ච දවස් ඉඳලාම උන්වහන්සේ සිල්වත් ජීවිතයක් ගත කළේ. උන්වහන්සේ සීලානුසති භාවනා කළා. උන්වහන්සේගේ සීලය මෙන්න කළා. මම මෙතෙක් කලක් සිල්වත් ජීවිතයක් ගත කරේ කියලා ඒ සිහියම පිහිටුවාගෙන හිත සමාධිගත කරගෙන සුළු මොහොතකින් පින්නතුන රහත් වුණා. රහත් වෙලා පින්නතුනි ඉදිරියට ආමිසු ඉදිරියට ආවේ රහතන් වහන්සේ කෙනෙක් විදියට. ඒ අවස්ථාවේදී පින්නතුනි මේ සිද්ධිය දැනගත්තු එක්තරා රජ කෙනෙක් පින්නතුනි සඳහන් කරනවා මම ඔබ වහන්සේට ගරු කරන්නේ ඔබ වහන්සේ රහත් වෙච්ච හිඳ නෙමෙයි. මම ඔබ වහන්සේට ගරු කරන්නේ මෙතෙක් කලක් ඔබ වහන්සේ රැකපු සීලය මෙනෙහි කළම ඒ පිරිසිදු සීලය ගැන මෙනෙහි කළම රහත් වෙන පුළුවන් හැකියාවක් ඔබ වහන්සේට තිබුණා. අන්නේ රැකපු සීලයටයි මම මේ ගරු කරන්නේ කියලා වන්දනා කළා. මම රහත් භාවයට නෙමෙයි මේ ගරු කරන්නේ. රහත් භාවයේ වෙන්න තරම් සීලයක් මෙතරම් සුළු මොහොතකදී ඒ සීලයම සිහි කළ රහත් භාවයට පත් වෙන තරම් චිත්ත සමතියක් ඇති කරගන්න පුළුවන් මට්ටමේ සීලයක් ඔබ වහන්සේ රැක්කා. අන්නේ සීලයටයි මම මේ ගරු කරන්නේ කියලා වන්දනා කළා. පින්නතුනි මෙන්න මේ වගේ සීලයට අදාළ කතා අප්‍රමාණව මේ දහම තුල තියෙනවා. විශේෂයෙන් කුඩා ස්වාමීන් වහන්සේලා පින්නතුනි ඇතැමිට අවුරුදු 7 10 මහණික ස්වාමීන් වහන්සේලා ඇතැමිට රාත්‍රී කාලේ නිරාහාරව ඇතැමිට හුඟක් බඩ පිණි පොඩි කාලේ. නමුත් ඒ වුණත් පින්නතුනි ධර්මයට තියෙන කැමැත්ත නිසා සීලයට තියෙන ගෞරවය නිසා බොහෝම කැපවීමෙන් ස්වාමීන් වහන්සේලා මේ දහම තුල ඉන්නවා. ඇතැමිට කුඩා කාලේ සමහර පොඩි හාමුදුරුවෝ පොඩි කාලේ දුවන් හදන ගෙදර ආයේ. ඔව් අම්මා මතක් කියලා තාත්තා මතක් කියලා දුවන් හදනවා. අඬන සමහර අය ගෙදර ගිහිලා ආවට දවස් ගානක් යනකම් අඬනවා. ඇතැමිට අම්මා තාත්තා දෙනවා පන්සලට බස් ගන්න ඇවිල්ලා ආයේ මහණෙනි ආයේ අම්මලා තාත්තට පස්සෙන් දුවන් හදනවා. පින්නතුනි ඒ වුණත් කොහොම හරි ඉවසගෙන මේ ශාසනය තුල සිල්වත් ජීවිත ගත කරනවා. ඇතැමිට දීර්ඝ කාලයක් මේ ශාසනය තුල හික්මෙනවා. ඉතින් අන්න එවැනි කතා ගැන අපිට මෙනෙහි කරනකොට කතා කරනකොට සාකච්ඡා කරනකොට පින්නතුනි අපේ කුසලයේ වැඩෙනවා. අපි සිල්වත් වෙන්න ඕන කියන හැඟීම උනන්දුවක් අපේ ජීවිත තුළ ඇති වෙනවා. මෙන්න මේ සීල කතා වලින් පින්නතුනි තමගේ ජීවිතයට රැකවරණය සලසා ගන්නට ඕන. ඒ වගේම සමාධි කතා. සිත එකඟ කිරීමේ ආනිසංස ගැන අපි නිතර කතා කරන්න ඕන. සිත එක්කම වුණාම තියෙන වාසිය කොහොමද? සිතේ සතුට කොහොමද? හිතේ සමාධිමත් භාවය ප්‍රඥාවට යන කොච්චර නම් හේතුවක් වෙනවද? බුදුහාමුදුරුවෝ දේශනා කළා පින්නතුනි. මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නව නම් ඒ සැප විඳින කෙනා දිවි ලෝකලින් පල්ලෙහා දිවි ලෝකන චාතුරු මහ රාජික දිවි ලෝකයේ සිංහාකෑම තරම්වත් වටින්නේ නැහැ කියලා. මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනා චාතුරු මහ රාජික දිවි ලෝකයේ සිංහාකෑම තරම්වත් වටින්නේ නැහැ කියලා. ඊට පස්සේ සඳහන් කළා පින්නතුනි මනුස්ස ලෝකයේ
මාර්ග ඵල නෙවෙයි ප්‍රථම ධ්‍යාන මට්ටමට හිත සමාධිමත් කරගත්තනම් කෙනෙක්. ඒ හිත සමාධිගත කරගත්තු කෙනා අර සාතුරු මහරජික දිවි ලෝක විතරක් නෙවෙයි පරිණිමිත වසවර්ති දක්වා දිවි ලෝක හයේම දේවුරු වෙනන සැපතට වඩා ඉහළ සැපයක් වෙනවා. එක මොහොතක් හිත සමාධිගත කරගන්න පුළුවන් කෙනා කියලා. පින්නතුනේ මණ්ඩපයේ මිදම් බික්කවේ බ්‍රහ්මචර්යයන් කියලා සඳහන් කරන ධර්මය තුළ මේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ හරියට මේ පිනක් වගේ මේ වදයක් වගේ කියලා. මේක ඉතාම මිහිර දෙයක් කියලා. අස්කනාසාදී ඉන්ද්‍රිය පිනවල ලබන සතුටට වඩා පින්නතුනේ එක මොහොතක් එක විනාඩි දෙකක් හිත සමාධියට සැලවෙන සතුට බොහොම වැඩි. බලන්න පින්නතුනේ මේ පින්නතුනේ මෙයානෝනේ සාදවලට නේද ගෙවල්වලනේ සින්දු කියලා කැම්පීම කාලා හින හිනා වෙලා නේද වා පෑ ගන්න ගතකල එනවනේ නේ. ඒ ආවට පස්සේ බලන්න කොයිතරම් සතුටක් සමග තියෙද කියලා. හරියට පින්නතුනේ නම් සෝඩ බෝතලේ ඇරිය වගේ නේ. බන්න උනේ නිකන් මහන්සිය විතරේ අන්තිමටනේ දාඩිය හෙලාගෙන මහන්සි වෙලා ගෑසුත් පුච්චගෙන නේ. පින්නතුනේ ඒ වෙනාම කුලෝ ඒවට යන්න නෙවෙයි යන්න එපයි කියලා නෙමෙයි මේ කියන්නේ යන්න කමක් නෑ. නමුත් ඒ වගේ තියෙන ලාමක බව සිහිපත් කරන්න. ඒ මොහොතේ තමන්ගේම ගෙදර තමන්ගේම ගාඩන් එකේ මල් ගහක් යට ඇතැම් මිල රෝස මල් පස්සේ තමන්ගේ ගෙදර රෝස මල් ගහක් යට මල් ගහක් යට පිච්ච මල් වැලක් ළඟ ඉඳගෙන විනාඩි 10ක් පින්නතුනේ මෛත්‍රී භාවනා වඩන්න. ඒකෙන් තියෙන මානසික සුවය අර පිරිසක් මැද විහිළු තාල කරමින් කෑම බීම කාලෙ විඳින සුවයට වඩා මහා සතුටක් විඳිනවා තමන්ගේ ගෙදර ඉන්නේ සුළු මොහොතේ. ඒ නිසා තමන්ට නිවීම තමන්ට සැනසීම තියෙන පිනුතුන හුඟා දුර ඈත ගමන් ගිහිල්ලා නෙවෙයි. තමන්ගේ සැනසීම තියෙන්නේ තමන් මහසෙන් හදාගත්තු තමන්ගේ ගෙදරම. ගෙදර කොච්චර තමන් හොඳට මාළ ගස්වවලනේ හුඟා ලොකු වීදමක් කරන්නේ තියෙන්නේ. ඒව දාලා අපි සැනසීම හොයාගෙන ඈත යනවා සමහරටනේ. ධර්මය හොයාගෙන නම් ගියට කමන්නේ නැහැ. නවත් වෙනතු වෙන සැනසීමක් හොයන අපි පිට යන්න ඕනේ නැහැ. තමන් දන්න ධර්ම ටික ගෙදර මිදගෙන තමන්ට පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් හිත සමාධිගත කරගන්න පුළුවන් නම් සමන්ට උමුරු වටා පිටා මිදගෙන ඒක පිනොතනි මහා ලොකු මනසට ආස්වාදයක්. ඒ නිසා මෙන්න මේ සමාධියට අදාළ කතා නිතරම තමන් කරනවා. හිත සමාධිමත් වුණාම හිතේ තියෙන සතුට, හිතේ තියෙන ලස්සන, හිතේ තියෙන පැහැපත් බව ගැන නිතර තමන් කතා කරනවා. ඒවට කියනවා සමාධි කතා කියලා. ඒ වගේම පිනොතනි ප්‍රඥා කතා කියලා කියනවා. ප්‍රඥාව ලැබීම පිළිබඳව කතා. ප්‍රඥා කියන තුන කොටස් දෙකක් තියෙනවා බුදුදහමේ. එකක් තමයි කර්මය පිළිබඳව නුවණ, අනිත් එක අනිත්‍යතාවය, පටිච්චසමුප්පාදය පිළිබඳව නුවණ. කර්මය පිළිබඳ අවබෝධය ලැබෙන පින්නතුනේ අපි නිතරම උත්සාහ කරන්නේ හිත පිරිසිදුව තියාගන්න. හිත අකුසලයට නොයන විදියට හිත කුසල අරමුණක පිහිටලා නිතරම මොන දේවල් කරන්න උත්සාහවන්ත වෙනවා. අනිත් දේ තමයි පින්නතුනේ නිතරම අපි අනිත්‍යතාවය බලනවා. හේතුඵල ධම දකින්න හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන අතීතේ නොතිබී පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මේ පංච උපාදස්කන්ධය දකින්න අපි නිතරම හුරු වෙනවා. මෙන්න මේට අදාළ කතා අපි නිතරම කරනවා. කතා අහනවා, සාකච්ඡා කරනවා, යාළුවොත් එක්ක සංවාද කරනවා. ඒ වගේම කිනුත්නේ අපි දැනුම ලබන්න උත්සාහ කරනවා. අපේ භාෂාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නවා. ඊළඟට පින්නතුනේ විමුක්ති කතා. කෙලෙස් වලින් මිදුණාම, රාග දේශ ආදී අකුසල වලින් මිදුණාම තමන් හිතන කොයිතරම් මානසික සුවයක්ද කියන කාරණේ ගැන තමන් කතා කරනවා. දැන් බලන්න පින්නතුනේ කෙනෙක්ගේ කාමනාපයෙන් ඉන්නවා නම් අපේ හිතට ලොකු සතුටක් නැහැ. යමක් ගැන දැඩි ආශාවක්, ලෝභකමක් තියෙනවා නම් පින්නතුනේ අපට අපේ හිතේ ලක්ෂණ නැහැ. අපට කොච්චර සම්පත් තිබුණත්, කොයිතරම් හිල අධ්‍යාපනයක් තිබුණත්, කොයිතරම් හොඳ රැකියා ආරක්ෂා කරත් අපේ හිතේ නිතරම රාග ද්වේෂණක් තියෙන්නේ. අපට මානසික සුවයක් නැහැ. ඒ නිසා අපි ඉන්න තුරු තමයි ටිකෙන් ටික උත්සාහ කරනවා මේ අකුසලෙන් දුර වෙලා හිතව මුදව ගන්නට, විමුක්තියට පත්වන්නට. මේ මිදිච්ච ප්‍රමාණය ගැන තමයි කතා කරනවා. මේ විමුක්තියට පත්වෙච්ච උතුමාගේ චරිත ගැන අපි සාකච්ඡා කරනවා. ඒකට කියනවා විමුක්ති කතා. ඒ වගේම විමුක්ති ඥාන දර්ශන කතා කියලා 10 වෙනි අංගය තියෙනවා. ඒ විමුක්තිය ඥානය ලැබීමේ නුවණ සහ ඒ ලැබුණට පස්සේ තියෙන නුවණ ගැන අපි සාකච්ඡා කරන කතාවක් කරනවා. අනේ රහතන් වහන්සේලාගේ ජීවිත කොච්චර නිදහස්ද?
සමහර රහතන් වහන්සේලා පින්තුනි සඳහන් කරනවා ඇතැමිට රාජ්‍ය කළ රජ කුමාරවරු වශයෙන් ඉඳලා මහණ වෙච්ච අය මහාගල් කලාවල අර යකඩ පාත්‍රය ඔළුවට තියාගෙන රාත්‍රී කාලයේ සඳ තියෙන රාත්‍රී ආමේහි අහස දිහා බලාගෙන පුන් සඳ පායේ රාත්‍රියේ එනි මහණේ දගෙන මේ රහතන් වහන්සේලා කියනවා අහෝ සුඛං කියලා. අනේ කොච්චර සැපයක්ද මම මේ විඳින්නේ. මං රජකම් කරද්දී රාජසේනාව වටලාගෙන මම හිරකාරයෙක් වශයෙන් හිටියේ ඉස්සර. දැන් මම මේ හැමගෙම විඳිනා මහා සූයක් මං විඳින්නේ කියලා මේ ළමරු විමුක්ති සූය ගැන පුරවහන්සේ සලා සතුටට පත් වෙලා තියෙනවා. පින්නතුනි මෙන්න මෙවැනි කතා අපි කරනකොට අපේ හිත දිනු වෙනවා අපි මේ මට්ටමකට පත් වෙන්න ඕන කියලා ලොකු උනන්දුවක් ධෛර්යයක් අපේ ජීවිත ලැබි වෙනවා. ඒ නිසා පින්නතුනි යම් කිසි කෙනෙක් ධර්ම මාර්ගයේ ඉන්නවා නම් Tamanṭa nolibitta vimukti sākṣāt karagana nam novediccha vimukti væḍennata nam etanasta kalyāṇa mitrayan inna kenek wenṇaṭa ona etanasta silvat kenek wenṇaṭa ona e wage me etanasta menne me wage dasa kathāwak yedenṭa ona alpekṣitāve gana kathā sapada gana kathā vivēka gana kathā e wage me නොගැටීම පිළිබඳව කතා, වීරිය ගැන කතා, සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥානය කියන මෙන්න මේ දස කතාවන් හැකිතා තමන් කතා කරන වෙලාවේදී අනිත් පැත්තට කතා කරන්න ඕන. හැබැයි ඉතින් එහෙම කතා කරනනම් තමන් ඉතින් ඒ වගේම කල්යන මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. නැත්නම් ඉතින් අනිත් පැය හිතෑ මේ ඇයට මොනව හරි ඔළුව අමාරුවක් කියලා. ඒ නිසා අපේ කතා ඇසුරු කරනකොට ඇසුරු කරන අය අපේ මනස දිනා වෙන්නට ඕන. එහෙම නැත්නම් සමහර අය අපිව හැල්ලුවට ලක් කරයි. ඒ නිසා හැම නොවන්නට තමන් බුද්ධිමත් වෙන්නට ඕන. එහෙම බැරි තැන්වලදී සාමාන්‍ය විදිහට නිහඬ වෙන්න තරමට හොඳයි. ඒකත් තුන්හි භාව හරියෝවා තුන්හි භාව කියන විදිහට ඒක ඉතින් නිහඬ වෙන්න තරමට හොඳයි. ඒ අය කතා කරන දේවල් අනිත් ඒවා මෙනෙහි කරන්න. ඒක හොඳම දේ. පුද්ගල භාවයෙන් බැහැර කළා අනාත්ම සාවේදී හිත තියලා මේ පුද්ගලයා කතා කරනව නෙවෙයි මේ පුද්ගලයාගේ මනසේ තියෙන අවුල් ස්වභාවයට අනුව මේ වචන පිට වෙන්නේ කියලා කෙලිම මනස තියන්නේ එතෙන්ට. එතකොට අපි පුද්ගලයා ගැන හිතින් බැන බැන විවේචනය කරන්නේ නැහැ කෙලිම අනාත්මතාවයෙන් බලනවා. ඒකත් තමයි එවෙලෙත් භාවනාවක තමන් ඉන්නේ. ඒ නිසා තමන් දක්ෂ වෙන්න පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළා පින්නතුනි අපේ සම්පූර්ණ සාර්ථකත්වයේ තියෙන්නේ අපි කොච්චර ප්‍රඥාවන්තද කියන කාරණේ මත ප්‍රඥාවෙන් කොච්චර දින වෙනවාද කියලා තීරණය කරන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය. අනිත් එක යෝනිසෝ මනසිකාරය. ධර්ම ශ්‍රවණය කරන්න කරන්න පින්නතුනේ ලෝකය ගැන සමාජ ගැන කර්මය ගැන අවබෝධය ඇති වෙනවා. ඇති වෙන තමන් නිතරම නුවණින් මෙනෙහි කරන්නේ. නිතරම යෝනිසෝ මනසිකාරය දිනව කරනවා. යෝනිසෝ මනසිකාරය ඉතාම සරල මට්ටමේ ඉඳන් ඉහළම මට්ටමට දියුණු කරන ආකාර රාශියක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. පල්ලෙහා මට්ටමේ අවස්ථාවක් කිව්වොත් යම් කිසි කෙනෙක් ඔබට බනිනකොට අනේ මේ තැනැත්තා මානසික රෝගියෙක් ඉන්නේ කියලා හිතනවනම් සමන්ට හිතට ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. ඒකත් යෝනිසෝ මනසිකාරයක්. එතනින් පටන් ගන්න දේ පින්නතුනි ඉහළම යෝනිසෝ මනසිකාරය තමයි යම් සබ්දයක් ඇහෙනකොට ගඳ සුවඳක් දැනෙනකොට සබ්දයක් ඇහෙනකොට ඒ මොහොතේ ක්ෂණිකව තමන් දක්ෂ වෙන්න මේ රූපය මේ ශබ්දය අතීතයේ තිමිල මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි මෙතනින් අනාගතයට යන දෙයක් නෙවෙයි මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දකින්න තමන් දක්ෂ වෙන්න මෙන්න මේ අනිත්‍යතාවයෙන් හේතුඵල ධර්මයෙන් පරිසම්පාදයට අනුව හිතන එක තමයි පින්තුනේ යෝනිසෝ මනසිකාරයේ ඉහළම මට්ටම. ඔබ හුඟා දක්ෂය මේ පිනතන හුඟා කියගෙන කියාගත්තා මෙතන ඉන්නේ. ඔබ හුඟා විභාග සමත් වෙලා විශාල දක්ෂයන් මැද තරඟ විභාග වලින් සමත් වෙලා බොහෝ දුර ගමනක් ආපු අය ඔබ ඉන්නේ. ඔබට පිනතන මේ හැකියාව තියෙනවා. නිතරම සම්මා සතියෙන් ඉන්න පුළුවන් නම් ඒ වගේම මේ සම්මා දිට්ඨියෙන් නිතරම ඉන්න පුළුවන් නම් පිනතුනේ මේක තමයි අපේ සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ. එනිසා පින්නතුනි එන්න එන්නම තමන්ගේ ළඟ යෝනිසෝමනසිකාරය වැඩි වෙන්නට ඕන. ඒක තමයි තමන්ගේ දක්ෂතාවය කියලා කියන්නේ.
ඊළඟට පින්නතුනි හතරවෙනි පියවර හැටියට දක්වන්නේ අර මේගිය හාමුදුරන්ට බුදුහාමුදුර සඳහන් කරනවා කුසල දාහමේ දැඩිසේ වීරියෙන් යෙදෙන්නට කියලා. අකුසල් දුරු කරනට කුසල් වඩනට දැඩි උත්සාහයක් ඇති කරගන්න. වීරිය කියනක පින්නතුනි බුදුහාමුදුර දේශනා කරනවා විරියවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසිතස්ස කියලා. මේ ආර්ය ධර්ම සාමාන්‍යයට නෙවෙයි කුසීතයන්ට නෙවෙයි වීරියවන්තයන්ට කියලා. මොකද්ද අපි ඇති වෙන්නට උන වීරිය? අකුසල් දුරු කරන්නටත් කුසල් වඩන්නටත් දරන උත්සාහයේ වීරිය. පින්නතුනි මෙන්න මේක ඇති වෙච්ච තරමට පින්නතුනි අපේ ජීවිතයේ ගුණධර්ම පැත්තෙන් අපිට දිනු කර ගන්න පුළුවන්. හැම මොහොතෙම තමන්ගේ හිතගෙන සැලකිල්ලෙන් ඉන්න. හිතට රාගයක් දේශයක් මෝහයක් ඇති නොවන විදියට ඒ වගේම පරිත්‍යාග ශීලීත්වය මෛත්‍රිය ප්‍රඥාව වැඩි වෙන විදියට නිතරම තමන්ගේ හිත යොදවන්න ඒ සඳහා උත්සාහවන්ත වෙන්න. තමන්ට වටිනාම දේ තමන්ගේ හිත ඒ හිත හැමේ නිදැල්ලේ යන්නට දෙන්න එපා. හිත නිතරම ආරක්ෂා කරගන්න. තමන්ට වටිනාම දේ හිතනම් ඒ වටිනාම දේ වටිනාම විදිහට ආරක්ෂා කරගන්න. අලුත් විකසිත වෙච්ච ලස්සන සුවඳ හමන මලක් වගේ තමන් හිත නිතරම පිරිසිදුර තියාගන්න. තමන් දකින රූප වලින් අහන ශබ්ද වලින් ගඳ සුවඳ වලින් ස්පර්ශ වලින් රස වලින් තමන්ගේ මේ හිතට හානියක් කරගන්නට එපා. ඒ නිසා පින්නතුනි නිතරම උත්සාහයෙන් තමන්ගේ හිත ආරක්ෂා කරගන්න වීරිය වඩන්න. මෙන්න මේ වීරියක් නිර්වාණ අවබෝධය ලබන කෙනෙක් ළඟ තියෙන ලක්ෂණයක් විදියට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. පින්නතුනි සත්‍යස් බෝධිපාක්ෂික ධර්මවලදී ස්ථාන කිහිපයකදී මේ වීරිය කියන වැදගත්කම අවධාරණය කළා තියෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරියවලදී කරුණු හතරක් යටතේ මේ වීරිය විස්තර කළා තියෙනවා. ඒ වගේම විරිය බල කියලා බල ධර්මයක් විදිහට වීරිය විස්තර කළා තියෙනවා. විරිය ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්මයක් විදිහට විස්තර කරනවා. විරිය සම්බොජ්ජංගය කියලා බෝධි අංගයක් විදිහට විස්තර කරනවා. අරහත්ක මාර්ගයේදී සම්මා වායාමයේ කියලා වෙනම කරුණක් විදිහට විස්තර කරනවා. පින්නතුනි මේ හැම තැනදීම වීරියේ කියන අකුසලෙන් දුර වෙනට කුසල වඩනට ගැඩියසේ වීරියවන්ත වෙන්න කියලා නිතරම බුදුහාමුදුර අපට දේශනා කරනවා. එනිසා පින්නතුනි වීරිය මේ ගමන් මගේ අංගයක් හැට දේශනා කරනවා. පස්වෙනි අංගය තමයි උද්‍යාබ්බය ගාමිනී ඥානෙ ලබා ගැනීම සඳහා තියෙන පැහැදිලි පිරිසුදු ඥානය. පින්නතුනි අපේ ජීවිතයේ ආධ්‍යාත්මික ගමන මගේ සාර්ථකත්වය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට මේ අතිශය දුර්ලභ වටිනා දහමහලා අපේ ජීවිතයට ලබන වටිනාම යහපත තමයි ඉහළම දියුණුව තමයි පින්නතුනි. අපි සාමාන්‍ය විදිහට දෙන දාතින් දහම් කරනවා, දාන ආදී පින් දහම් කරනවා. මේ පින්කම් කරන්නේ පින්නතුනි මෙතෙන්ට එන්න උපකාරයක් කරගන්න. දැන් මේ පින්නතුනි විදේශ ගමනක් යනවා නම් අපි කියමු LA වල ඉඳලා කියලා. LA වල ඉඳලා අපි මෝස්ට්‍රේට යනවා කියලා. ලොස් ඇන්ජලස් වල ඉඳලා ඕස්ට්‍රේලියාවට යනවා නම් පින්නතුනි මෙතෙන්ට ගුවන් යානය එන්නේ නැහැ නේද? අපි මෙහි ඉඳලා ඕස්ට්‍රේලියාව ගියා කිව්වට මෙතන ඉඳන් තමයි ගුවන් තොටුපළට යන්න ඕන වාහනේකින් නේ. අන්නේ යනෝ වගේ තමයි පින්නතුනි අපි එදින දාගන්න දානමය පින්කම් ටික, ඥාතික යුතුයකම් ටික, සත්පුරුෂ ගුණධම් කළගුණ සැලකීම, අන්න ඒ ගුණධම් ටික සම්පූර්ණ කරොත් තමයි ගුවන් තොටුපළට යන්න ලැබෙන්නේ. ගුවන් තොටුපළට නොගියොත් ගුවන් යානේ ලැබෙන්නේ නැහැ, ගෙදරට ගුවන් යානේ එන්නේ නැහැ. කොච්චර තමයි ටිකට් එක අරන් හිටියත්, කොයිතරම් තමයි පොහොසත් කෙනෙක් වුණත්, කොයිතරම් තමයි උගත් කෙනෙක් වුණත් ගුවන් යානේ මෙහාට එන්නේ නැහැ, වෙනරටකට යන්නේ. තමන් ගුවන් තොටුපළට යන්න ඕන. අන්න එතෙන්ට යන්න තමයි තමන් යෙදෙන දාගන්න මේ සත්ගුණ දහම් ටික දන් දීම, ඥාතීන් සැලකීම, කළගුණ සැලකීම, යුතුයකම් කිරීම, අවංක භාවය මේ ඔක්කොම ටික තමයි තමන් මෙතන ඉඳලා මේ ශරීරෙගේ
ගුවන් තොටුපළට යෑම වගේ. ඒ ටික නැතුව අතෙන්ට යන්න බෑ. හැබැයි ඒ ටික තීමලා අතෙන්ට ගියා ෆ්ලයිට් එක නැත්නම් ඒත් යන්න වෙන්නේ නැහැ. ෆ්ලයිට් එක වගේ තමයි පින්නතුනේ මේ උද්‍යාබ්බේගාමී ඥානය තමන් ලබන්නට ඕන. ඒ කියන්නේ පංච උපාදස්කන්ධයෙන් හට ගැනීම නිරුද්ධ වීම දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. පින්නතුනේ බුදුහාමුදුරේ දේශනා කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත් සේක පුද්ගලයාට අසේක වෙන්නත් අසේක කෙනාට පිරිනිවනට එක්රහ සුවසේ වාසය කිරීමට පෘථග්ජන කෙනා කියලා කියන මාර්ගවල නොලබපු කෙනා සේක පුද්ගලයා කියලා කියන්නේ සෝවන් මගේ ඉඳන් අරහත් මාර්ගය දක්වාන පුද්ගලයන් හත් දෙනා අසේක කියලා කියන්නේ රහතන් වහන්සේ එතකොට පෘථග්ජන කෙනෙකුට මාර්ගඵල ලබන්නත් මාර්ගඵල ලැබුව කෙනෙකුට රහත් භාවයට පත් වෙන්නත් රහත් භාවයට පත් වෙච්ච කෙනාට ජීවිතයේ ඉතුරු ටික පිරිනිවනට සුවදාය වාසය කරන්න මං එකම ධහමයි දේශනා කරන්න කියලා. මොකක්ද එකම ධහම? මොකක්ද එකම ධහම? එකම ධහම තමයි මේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ සමුදය අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ හැටියට යල් යලින් බලන්න කියනවා. අනේ සියලුම දහම් පින්නතුනේ මෙතෙන්ට තමයි ફોકસ කරලා තියෙන්නේ. මේක තමයි ෆ්ලයිට් එක. ඒ නිසා මෙතෙන්ට එන්න උදව් කරගන්න තමයි අනිත් ඔක්කොම ටිකෙන් අපි උදව් උපකාර ලබා ගන්න. චින්තා පින්නතුනේ මෙන්න මේකට අපි දක්ෂ වෙන්නට ඕන. අපි ඇසෙන් රූපයක් දැක්කා කියලා කියන්නේ කනෙන් ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ නාසයෙන් ගඳ සුවඳක් විඳාය කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් හයෙන්ම යම් කිසි අරමුණක් අපට ලැබුණාය කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ ඒ මොහොතේ හටගත්තා. ඒ හටගත්තේ අතීතයේ තිමිල මෙතෙන්ට ඇවිල්ලා නෙවෙයි මේ මොහොතේම හේතුඵල ධමයේ ප්‍රතිඵලයක් විදියට අලුත්ම දෙයක් විදියට මේ මොහොතේ හටගත්තා. ඒක මෙතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක දකින වාරගාන පින්නතුනි ටිකෙන් ටික අපි මේ හැකියාව වැඩි දියුණු කර ගන්නට ඕන. මේ ස්කන්ධ පංචකය සාමාන්‍ය ලෝකයේදී බෙදලා වෙන් කළා බන්දේසියක් උඩ මේකයි මේකයි කියලා දක්වන්න බෑ. මේක නුවණින් දකින දෙයක් පින්නතුනි. ඇත්තට රූපයක් දකිනවා කියලා කියන්නේ රූපය දැක්කේ මේ පහය වැයවීමේ ප්‍රතිඵලයක් විදියට. කනට ශබ්දයක් ඇහුණාය කියලා කියන්නේ මේ පහ වැයවීමේ ප්‍රතිඵලයක් විදියටයි. පින්නතුනි අපිට තියෙන අවිද්‍යාව නිසා අපි යමක් ඇහුවත් දැක්කත් ඊට පස්සේ අපට දෙයක් ඉතුරු වෙනවා. අපිට ඒක මෙනෙහි කරනකොටම අපි අතීත අත්දැකීමට ගිහිල්ලා නැවත අතීත අත්දැකීම අරගෙන අතීතයේ තියෙන දෙයක් විදියට ගන්නවා. මෙන්න මේකෙන් තමයි පින්නතුනි දුක හටගන්නේ. මේ අතීතේ නිරුද්ධ වෙච්ච බව අපි දන්නේ නැති නිසා. දන්නේ නැති නිසා අපි ඒක තියෙන දෙයක් හැටියට අරගෙන දුක් විඳිනවා. හරියට කණ්ණාඩියේ ඉස්සරහට ගිහපු බල්ලෙක්ව බලලෙක් ඔහුගේ රූපය කියලා දන්නේ නැහැ. ඔහු වෙනත් කෙනෙක් කියලා හිතලා ඒක ඔහු පිටතට ගියත් ඒක තියෙනවා කියලා ඔහු හිතෙන් හිතේ ඉන්නවා. හිතන මොහොතක් පාසයා බය වෙනවා, රණ්ඩු වෙනවා, හිතෙත් එක්ක හිතෙත් එක්ක යන් ගැලි ගැලි ඉන්නේ. යා නැවත කණ්ණාඩියට ගිහපු ගමන් අලුත් රූපයක් යාට නිර්මාණය වෙනවා. හැබැයි ඔහු හිතන්නේ ඔහු අර කලින් දැකපු බල්ල දැන් ඔහු එනකම් හිටියයි කියලා. අපි කණ්ණාඩිය ළඟ ඉඳරවට එන්නේ නැහැ. හැබැයි පේන තැන අනිත් තැන්වල ඉඳරවට එනවා. උදේ ගෙදරින් ආපහු ගෙදර බලන්න තමන් මේ හිටියත් ගෙදර තියෙනවා, දරුවෝ ටික ඉන්නවා, බලුකොක්ක ඉන්නවා කියලා හිතාගෙන ඉන්නනේ. අර කණ්ණාඩිය ළඟ දේවල් ඉතුරු වෙලා අපට තාම තියෙනවා. ඒ තියෙනවා කියන අර සුර සංසකා කණ්ණාඩිය ළඟදී මුලා වුණා වගේ අපිත් මුලා වෙලා ඉන්නේ. පින්නතුනේ ඒ ටික නැවත තියෙන්නේ සම්මුති සත්‍යණු එක තියෙනවා. හරි. නමුත් පරමාර්ථ සත්‍යයට ගත්තොතින් ඒක තියෙන්නේ තමන් දැක්කොත් හරි, හිතුවොත් හරි, රූපයක් බැලුවත් හරි, ශබ්දයක් ඇහුවත් හරි, මේ ඉන්ද්‍රිය හයයි ගත්තොත් තමයි නැවත අරග තියෙන්නේ. ඉන්ද්‍රිය හයෙන් ගන්නමයි කියලා කියන්නේ නැවත කණ්ණාඩි ළඟට යනවා වගේ. කණ්ණාඩි ළඟට යනකොටම තියෙනවා. එතකොට කියනවා මේ තිබ්බයි ඉතින්. එහෙනම් අපි නැති වෙලා කිය කියලා හිතන්නේ.
පින්නතුනි මෙන්න මේක නුවණින් දකින්නට අපි එන්නෙම කුරු වෙනවා නම් මේක තමයි පරමාර්ථ සත්‍යය. මේ පරමාර්ථ සත්‍යය යනකොට අපිට සම්මුති සත්‍යයෙන් අපි බැහැර වෙන්නේ නැහැ. ලෝකේ සම්මුති සත්‍යano ක්‍රියාත්මක වෙනවා. ලෝකේ නීති රීති ඈ ආරක්ෂාව අදාළ හැම දෙයක්ම තියෙන සම්මුති සත්‍යano. ඒ සම්මුති සත්‍යano අපි ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි නුවණින් දකිනවා සම්මුති සත්‍යයක් ලෝකේ තිබ්බට පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ යම ඉන්ද්‍රිය ඥාණයෙන් ලැබෙන කොටයි මේ අවබෝධය ලැබෙන්නේ. ඒක නිරුද්ධ වෙනකොට ඒ මොහොතේම නිරුද්ධ වෙන දෙයක් කියලා අපි දකිනවා. පින්නතුනි මෙන්න මේක තමයි අපේ IQ එක කියලා කියන්නේ. දැන් මේ පින්නතුන් කැමතිනේ හොඳට IQ එක ඉහළම නැන්නේ. බුදුදහමේ IQ එකක් කියනවා. බුදුදහමේ GPA එකක් කියනවා. බුදුදහමේ GPA එක මොකද්ද? බුදුදහමේ GPA එක කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක. තමන් කරන දේ ගැන වර්තමානයේ සිහියෙන් ඉන්න තමන් කොච්චර දක්ෂද කියන එකයි සම්මා සතිය මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. ඒක තමයි බුදුදහමේ කියන GPA එක. ඒ වගේම බුදුදහමේ IQ එකත් කියනවා. බුදුදහමේ IQ එක තමයි උද්‍යාභ්‍යගාමිනී ප්‍රඥාව. මේ අනිත්‍යතාවය අස්මෙන් සතිය දන් හෝති අස්මෙන් අතති දන් හෝති ඉමස්ස උපාදාය දන් හෝ උපජ්ජති ඉමස්ස නිරෝධාය දන් නිරුජ්ජති. මේ හේතු ටික තියෙනකොට තියෙනවා, හේතු ටික නැති වෙනකොට නිරුද්ධ වෙනවා. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතුන්ගෙන් හටගත්තා නම් හේතු නැති වෙනකොටම නිරුද්ධ වෙනවා. පින්නතුනි මේක තමයි පටිච්චසමුප්පාදයේ විදියට, මේක තමයි හේතුඵල ධර්ම විදියට, මේක තමයි ආර්ය න්‍යාය විදියට, මේක තමයි ඉදප්පච්චතා විදියට, මේක තමයි අනිත්‍යතා විදියට, මේක තමයි බුදුදහමේ අනන්‍යතාව විදියට බුදුහාඳුර දේශනා කළේ. මේ අවබෝධය තමයි බුදුහාඳුර ධම්මචක්ක සූත්‍රයේ ආරම්භයේම දේශනා කළේ. පුබ්බේ අනනුස්සතිසු ධම්මේසු චක්ඛු මුදපාදී ඥාන මුදපාදී පඤ්ඤා උදපාදී විඤ්ඤා උදපාදී ආලෝක උදපාදී කියලා කිව්වා. මහණෙනි මට පෙර නොයසු විරෝධමක් පහළුණා කියලා කිව්වෙ මෙන්න මේකයි. මේක තමයි බුදුහාඳුරෝ කිසිදු ගුරුවරයෙකුගේ අනුශාසනාවක් නැතුව තමන්ගේම ඥාණයෙන් සම්මා සම්බුද්ධත්වයට අවබෝධ කරගත්තේ. ලෝකයන්ෙත් හැම දාර්ශනිකයෙක්ම හැම ආගමික නායකම විස්තර කරන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයේ තිබුණා, අපි මැරිලා ගියත් ලෝකයේ තියෙනවා කියලා. බුදුදහමේ කියන්නේ පිටුනේ මේ ඉන්ද්‍රියන්ගේ ඉපදීමමයි ලෝකේ ඉපදීම, මේ ඉන්ද්‍රියන්ගේ නිරුද්ධ වීමමයි ලෝකේ නිරෝධය. ඒක උපතේදී විතරක් ඇතිවන දෙයක් නෙවෙයි, හැම මොහොතකදීම ස්කන්ධ පංචකයේ විදියට හටගෙන නිරුද්ධ වෙන යථාර්ථයක්. මෙන්න මේක දකින කාලේ අපි වැඩි කරන්න පුළුවන් නම් දක්ෂණම් මේ ඇතිවීම නැතිවීම දකින වාර ගාන, ඒක සිහි කරන වාර ගාන, දිනපතාම සත්පරයෙන් සත්පරයෙන් හරි වැඩි කරගන්න දක්ෂණම් පින්තුනේ මේක තමයි සැබෑ දායාදය, මේක තමයි සැබෑ උරුමය, මේක තමයි සැබෑ ධනය, මේක තමයි සැබෑ ඥානය, මේක තමයි පින්නතුනි මේ ඥානය තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට අපිව සසරෙදි මුණ ගැහුණොත් ඒ බුදුහාමුදුරුව අපි දිහා බලන්නේ අපේ මනසට ફોකස් කරලා බලන්නේ මෙයා සසර කොච්චර නම් මේ උද්‍යම්බේගාමිනී ඥානය ප්‍රගුණ කරපු කෙනෙක්ද කියලා බලන්නේ. වෙන කිසිම දෙයක් අපි බලන්නේ නැහැ. අපේ කුලයවත්, අපේ ලස්සනවත්, අපේ දරුවන්ගේ උගත්කම්වත්, අපේ මව්පියන්ගේ කුලයේ තියෙන පාරිශුද්ධත්වයවත් මේ කිසිම දෙයක් බුදුහාමුදුරු කෙනෙක් අප වෙතින් බලන්නේ නැහැ. බුදුහාමුදුරු කෙනෙකුට අපට සසරෙදි මුණ ගැහුනොත් ඒ බුදුහාමුදුරු එක විටම බලන්නේ මේ තැනත්තා කොච්චරනම් දුරට සසරෙදි මේ අනිත්‍යතාවය මෙනෙහි කරපු කෙනෙක්ද කියලා බලනවා. එතනින් නැත්නම් උඩ බණ කියන්නේ මේ ප්‍රඥාව තියෙන ප්‍රමාණයට ප්‍රඥාව විතරක් නෙවෙයි, ඒ ප්‍රමාණයට ඔහුගේ සමතයක් තියෙනවා, සමාධියක් තියෙනවා, ඒ ප්‍රමාණයට ඔහුගේ සම්මාසතියක් තියෙනවා, ඒ ප්‍රමාණයට ඔහුගේ වීරියක් තියෙනවා, ඒ ප්‍රමාණයට ඔහුගේ ශ්‍රද්ධාවක් තියෙනවා සිරුවන කෙරෙහි, බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ කෙරෙහි විශ්වාසය ගෞරවය තියෙනවා.
ඒකයන්නේ ඉන්ද්‍රිය ධර්ම පහක් එක විට වැඩෙනවා. ප්‍රඥාව වැඩි වෙනවා කියන්නේ නිකන් නෙවෙයි. ඒ ප්‍රඥාව වැඩිච්ච ප්‍රමාණයගේ සමතයක් තියෙනවා, සතියක් තියෙනවා, වීරියක් තියෙනවා, ශ්‍රද්ධාවක් තියෙනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඉන්ද්‍රිය ධර්ම පහ. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ තමයි පින්තුනි. අපි දිනපතාම ටිකෙන් ටික වැඩි කරන්න ඕන. බුදුහාමුදුර දේශනා කළ මේ පහ තිබුණත් පින්තුනි ඇත්තටම අපට වඩන්න තියෙන්නේ ප්‍රඥා විතරයි. ප්‍රඥා තනියම වඩන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ප්‍රඥාවට සති අවශ්‍යයි, සම්මා සතිය. මොකද හිත නිතර මතේ තනාගත අරමුණ වලට දුව දුවේ ඉන්නේ. ඒ අතේ තනාගත අංග දෙකට දුවන ගතිය ටිකෙන් ටික අඩු කරන තමයි අපි සම්මා සතිය ඔස්සේ හිත සමාධිගත කරගන්නේ. භාවනා කමඨහනක් ඔස්සේ මේ අතීත අනාගත අංග දෙකට දුවන ගතිය අඩු කළා වර්තමානයේ හිත කියන්නේ අපි දක්ෂ වෙන්නේ මෙන්න මේ ප්‍රඥාවට හිත හුරු කරගන්න පහසුවක් විදියට. එනිසා බුදුරජාණන් වහන්සේ මේ ගිය හතරට සඳහන් කරනවා මේ ගිය නොලැබෝ විමුක්තිය සාක්ෂාත් කරගන්නට නොවැඩුණු විමුක්ති ඥානය සාක්ෂාත් කරගන්නට පිරිපුන් භාවයට පත් කරන්නට මෙන්න මේ කරුණ පහ නිතරම වඩන්නට ඕන, දිනු කරන්නට ඕන. මොනවද ඒ කාරණා පහ? කල්යාණ මිත්‍ර ඇසුර, සිල්වත් බව, දස කතාවන් යෙදීම, ඒ වගේම වීරිය, ඊළඟට උදයබ්බේ ගාමිනී ප්‍රඥාව. මෙන්න මේ පහ පින්නතුනි නිතරම අපේ ජීවිතවල හුරු කරන්න ඕන. අපි මේ ආධ්‍යාත්මික ගමන් මගේ ටිකෙන් ටික ඉහළට යන්න කැමති නම්, මේ ජීවිතය තුළදීම අපි ප්‍රතිඵල දකින්න කැමති නම් පින්නතුනි මෙන්න මේ දහම්වල ප්‍රගතිය අපේ ජීවිතවල තියෙන්න ඕන. විශේෂයෙන් අපේ වචනේ සංවරයක් තියෙන්න ඕන. අපේ භාෂාව ඉතාම බුද්ධිමත් ලෙස, ඉතාම නිවැරදි දේ සඳහාම යොදන්නට ඕන. මෙන්න මේ කරුණ පහේ පිහිටලා විතරක් නෙවෙයි, ඒ කරුණ පහේ පිහිටලා තවත් කරුණ හතරක් මැත්තේ වඩන්නට ඕන. අසුභා භාවේ සම්බාරාණස පහනයි. රාගයේ දුරකන්ට අසුභ භාවනා වඩන්නට ඕන. අපේ හිතේ නිතරම හිත තියනට පස්සෙන් එක දෙයක් තමයි රාගය. රාගය අපට ඇතිවන්නේ පුද්ගලෙන් දැක්කහම මේ තියෙන ඔක්කොම කොටස් ටික එක දෙයක් හැටියට අපි එකට ගන්නවා. අන්න ඒකට තමයි මේ තියෙන ටික පොඩ්ඩක් වෙන් කර කර බලනවා. හිතින් වෙන් කර කර බලන පුද්ගලයාගේ කොණ්ඩ ගස් ටික ගලවල පැත්තකින් තියෙනවා. ලෝම ටික ගලවල පැත්තකින් තියෙනවා. හැම ගලවල පැත්තකින් තියෙනවා. දක්ෂික ගලවල පැත්තකින් තියෙනවා, නියබොද ටික ගලවල පැත්තකින් තියෙනවා. ඔහොම එක එක පැත්තකින් තියලා බලන පුද්ගලයා ගැන කවුද කියලා. පින්නතුනි මේ එකට තියෙනකොට මෙහෙම අපට සුබ දෙයක් හැටියට පෙනුනට මේ ටික වෙන් කරාට පස්සේ සුබ කියලා ගන්න කිසිම දෙයක් නැහැ. දැන් බලන්න අපි කෑම ගන්නකොට අපේ නියබොද ටික ගැන අපට කිසිම විදිහේ පිළිකුලක් නැහැ. හැබැයි ඒ නියපොත්තම බැරේවත් වැටුණොත් අපේ පිඟානටම අපිට මොකද වෙන්නේ? එතකොට හැමිට කැම ටික අකන්නවත් අපි කැමති නෑනේ. නමුත් ඒ ටිකත් එක්ක ඇඟිල්ල තිබෙන්නේ කැම කනකොට කිසි ගැටලුවක් නෑ අපට. පින්නොත්නේ මේ එකට තියෙනකොට මේ වගේ අපට හැඟීමක් ඇති වුණත් මේව වෙන් වෙනකොට ලොකු පිළිගුණක් අපට තේරෙනවා. අප මෙතෙන්දී දැඩි යමනාපයක් ඇති කරගන්න නෙවෙයි අපි අසුභේ වඩන්නේ, මේ සෝපේ පිළිබඳව තියෙන යථාර්ථය තේරුම් ගන්න. පින්නතුනි අපේ ශරීරය කොයිතරම්නම් වාර ගණක් අපට එක දවසකට පිරිසිදු කරන්න ඕනදනේ මෙහෙම තියාගන්න. ඒ වගේම අපි ටිකෙන් ටික දුර්වල වෙනකොට, වයස යනකොට අපේ ශරීරයම අපට එපා වෙනවනේ. කාලෙකදී අපි වා කණ්ණාඩිය ළඟ හිටියනේ, එන්න එන්නම කණ්ණාඩිය ළඟ ඉන්න වාර ගණන අඩු වෙනවනේ. ශරීරය දුර්වල වෙනවත් එක්කම හැමදාම එක විදිහට තියෙන්නේ අපේ ශරීරයම පින්නතුනි ටිකෙන් ටික අපට මෙපා වෙනවනේ. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් පින්නතුනි තමන්ගේ ශරීරය හරියට තේරුම් ගත්තොත් ඒකම පින්නතුනි අපි අනිත් ශරීරය ගැන බලන මේ විදිහටම
Enisa pitastraya ke sarire gana bala nevi api kalinyanne. Ape sarire ema api me kodastika venkalatala bala nabota. Pitastra pudgile gana raja kathiyata gamamma api eka apply karana anith kenata. Anith kenage sarire thiyeneth me wage tikak neda kiyala api balana. Pinnathune enisa raage duru karana buduhana sandahan karanawa nithara asubha bhavana wadanna kiyala. ඊළඟ බුදුහාම දේශනා කරන ව්‍යාපාදයේ දුරු කරන්නට මෛත්‍රිය වඩන්න අපට හිතට පීඩා දෙන ප්‍රධාන කාරණයක් තමයි පින්නතුනේ පුද්ගලයන් සමග තියෙන අමනාපකම් අනිත් පැත්ත එක තියෙන විරසක බව අමනාපය ක්‍රෝධය ඒක උපරහයක් බාටපත් වෙනවා අන්තිමට බඳ වෛරයක් බාටපත් වෙනවා මේකෙන් පින්නතුනේ හිතට දැඩි අසහනයක් එන්නේ අන්න ඒක සිත මුදවා ගන්න නම් අපකල යුතු ප්‍රධානම දෙයක් තමයි නිතිපතාම පිනුතුන මෛත්‍රිය වඩන්නට ඕන. එනිසා අවංකව මානසික සුවයක් කරා යන්න කැමති නම් කෙනෙක් ඒ තැනැත්තා විසින් වැඩි යුතු ප්‍රධානම බාහනක් විදිහට ධර්මයේ සඳහන් වන්නේ මෛත්‍රිය වැඩීම. විශේෂයෙන් කරණීයමිත සූත්‍රයේ මේ වටිනාකම අවධාරණය කළ තියෙනවා. යම්කිසි සාන්ත පදයක් අපේක්ෂා කරන කෙනෙකු විසින් නිරතුරු වැඩි යුතු බාහනක් විදිහට. ඊළඟට පිනුතුනේ විතක්ක දුරු කිරීම සඳහා ආනාපාන සතිය වඩන්න කියලා කියනවා. විතරක කියලා කියන්නේ පිනතුනේ හිතට නිතරම අපි කටෙන් කතා නොකර හිටියත් හිතට නිතරම විතරක යනවා මේක මෙහෙමයි මේක මෙහෙමයි කිය කිය ඇතුලෙන් ලොකු කතාවක් මෙහෙ තියෙනවා. කොයි වෙලේ පිටින් බැලුවම හරිය සංවරයිනේ. බොහොම තැම්පත් කෙනෙක් විදිහට පේන විදිහ. නමුත් ඇතුලේ ලොකු ගාලගොට්ටියක් මෙහෙ තියෙනවා. පින්නතුනි මෙන්න මේ ඇතුලෙන් කතා කරන එක අඩු කරන්න තමයි ඒක තමයි සමාධිය සඳහා ප්‍රධාන වශයෙන් ඉවහල් වෙන දෙයක් මේක අවශ්‍ය වෙනවා ඇතුලෙන් කතා කරන ගැටි අඩු කිරීම ඒකට ප්‍රධානතම බහනක් ඉදිරි කියන්නේ ආනාපාන සති බහනාව බුදුදහමේ භාවනා කර්මස්ථාන 40 ගැන කියනවා ඒ භාවනා 40 පින්නතුනි ප්‍රධාන බහනක් තමයි හිතේ තියෙන විතර්ක දුරු කිරීම සඳහා ආනාපාන සතිය වැඩීම දැන් අපි සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරත් මෛත්‍රී වැඩුවත් අපි මේ වචනයක් කියන හිතින් නමුත් හුස්ම ගැනීම පිටවීම ගැන සිහිය කළොත් අපි කොමක් ගැනවත් විතරක කරන්නේ නැහැ ඒකෙන් පින්නතුනි විතරක වේගයෙන් අඩු වෙන භාවනා කමඨණක් ඉදිරියට සලකන්නේ ආනාපාන සති භාවනාව එන්සා ලෝකේ පහළන සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඒ වගේම රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් තමන්ගේ විමුක්තිය ලබා ගන්නේ ආනාපාන සති භාවනා වැඩීමෙන්. කෙනෙක් තාපෙන සුරි ටිකෙන් ටික හුරු වෙන විනාඩි 2කින් විනාඩි 5කින් ටිකෙන් ටික හුරු වෙන්න ආනාපාන සති භාවනා වඩන්න. ඒ වගේම පින්නතුනේ දේශනා කරනවා අස්මිමානිය දුරු කරන්න අනිත්‍ය සංඥා වඩන්න කියලා. අපට නිතරම මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අස්මිමානයක් හිතේ තියෙනවා. මේ මාන්නේ කියන එක පින්නතුනේ රහස් වෙනකම තියෙනවා මේකේ මූලික පියවර තමයි අනතිමානි ගුණය නිහතමානිකම කියලා අපි කියනවා මාන්නේ අඩු කරගන්න එක ඒකත් වඩා මූලික ගුණයක් තියෙනවා සක්කායදීක දුරු කිරීම නේතම් මම නේසෝහමස්මි නමේස්වාත්ම අත්තා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නොවේ කියලා නුවණින් මෙනෙහි කිරීම මේ අපේ ස්කන්ධ පංචකය ගැන සිත කය ගැන එහෙම මෙනෙහි කරන්න මම කියලා නিত্য සපාත්ම පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීම ටිකෙන් ටික දුර වෙනවා මේ ස්කන්ධ පංචකය අනිත්‍ය නිතරම අපි මෙනෙහි කරනකොට ඇතිවීම නිරුද්ධ වීම නිතරම ස්කන්ධ පංචකයේ හි අනිත්‍යතාවය බලන්න බලන්න පිනතුනේ නিত্য සංඥාව දුර වෙනවා අනිත් පැත්තෙන් පිනතුනේ ආත්ම සංඥාවත් ටිකෙන් ටික දුර වෙනවා නিত্য සංඥාවයි ආත්ම සංඥාවයි ටිකෙන් ටික දුර වෙනවා කියලා කියන්නේ පිනතුනේ වැඩෙනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් සංඛාය දිදී සාස්මානේ ටිකෙන් ටික අපේ අඩු වෙනවා කියන එක. අපේ හිතට කෙලෙස් ඇතිවන, අපේ හිතට මානසික පීඩ ඇතිවන, අනිත් අය සමග රාග ද්වේෂ ඇතිවන ප්‍රධානම ක්ලේශය සංයෝජනය තමයි පිනතුනේ සංඛාය දිදී කියලා කියන්නේ. මේක තමයි ගහක මුදුන් මුල වගේ. අපේ කෙලෙස් වල මුදුන් මුල තමයි සංඛාය දිදී. එනිසා අනේ සංඛාය දිටියද ගහන ඉතාම තියුණු පොරව පහර තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. එනිසා අනිත්‍ය සංඥාව වඩන කෙනා අනිත්‍ය සංඥාවෙන් නිකන් නවතින්නේ නැහැ. ඒ අනිත්‍ය සංඥාව නිසාම හෝ
අනාත්ම සංඥාවට පත් වෙනවා අනාත්ම වශයෙන් තුම මෙහෙ කරනවා පින්නතුනි මෙන්න මේ මාර්ගය දිගින් දිගටම වඩනටයි බුදුහාමුදුරෝ එදා මේ ගිය හාමුදුරන්ට අනුශාසනා කළේ ඒ නිසා තනිකරම හුදකලාම කැලේකට ගියාට විතරක් යාට දහම වැඩෙන්නේ නැහැ යාට නිතරම කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන නිතර සිල්වත් ජීවිතයක් ගත කරන්නට ඕන නිතර දස කතා වලින් අල්පේච්ඡ කතා සම්පිත කතා පරිවේක කතා ආදී විරිය ආරම්භ කතා අසංසක්ත කතා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා කියලා මෙන්න මේ දස කතාවන් කියදෙන්නට ඕන නිතරම වීරිය කරන කෙනෙක් වඩපත් වෙන්නට ඕන ඒ වගේම නිතරම බොහෝ උදේවැය ඥානෙන් දන්නා වැඩෙන නුවණකින් තියුණු පිරිසිදු නුවණකින් යුක්ත වෙන්නට ඕන මෙන්න මේ ධර්මතා පහ මත පිළිදලා ඒතන සංනිතරම රාගය දුරු කිරීම සඳහා අසුභ සංඥාවත් ව්‍යාපාද දුරු වීම සඳහා මෛත්‍රී භාවනාවත් විතරක දුරු වීම සඳහා ආනාපාන සතියත් ඒ වගේම අසීමාන දුරු වීම සඳහා අනිත්‍ය සංඥාවත් වන්නට ඕන අනිත්‍ය සංඥා වැඩි වීම ප්‍රතිපල විදියට උට අනාත්ම සංඥාවෙන් සිට පිටනවා ඒ සමගම අසීමාන ක්‍රමයෙන් දුරු වෙලා ඔහුගේ පාරමිතා සම්පූර්ණ වීමත් සමග කොටින් සිට විරාගී ධමයක් සායම වෙනවා හිත කෙලෙසුම්ගෙන් නිදහස් වෙනවා මෙන්න මේකයි පිණුතුනේ බුදුහාමුදුරේලා මේ ගිහාමුදුර කෙරෙහි බොහොමත්ම කරුණාවෙන් දේශනා කළේ එදා හිමිකාලා කියන ගඟ තීරයේහි අඹවණෙහි භාවනා කිරීමට ගිය මේ ගිය ස්වාමීන් වහන්සේට භාවනා අසාර්ථක වෙලා නැවත බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කර පවස්තාවේදී උන්වහන්සේ මේ ගිහාමුදුර කෙරෙහි ඉතාම කරුණාවෙන් දේශනා කළේ මෙන්න මේ දහම් පහ නිතරම වඩන්න ඒ දහම් පහෙන් උපකාරවත් බව ලබන්න ඒ දහම් පහ මත පිළිතලා සතර ධර්මයක් නිතර වඩන්න අසුභ භාවනාවත් මෛත්‍රී භාවනාවත් ආනාපානසති භාවනාවත් අනිත්‍ය සංඥාවත් නිතරම වඩන්න කියලා දේශනා කළා මේකයි පින්තුනි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍රය අද සාකච්ඡා කරපු සූත්‍රයට අදාළව මේ අපිට ගැටලු තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා එතෙම දෙවෙනි කාරණාවට තිය සීලය කියලා එක තියෙනවා. ඔය අංක දෙකට තියෙන්නේ. ඈ සීලමා හෝති අනුමත් තේසු වජ්ජිය සුභය දස්සාවේ කියලා. ආචාර ගෝචර සම්පන්න හෝති. ඒක කෙලින්ම සීලය කියන එක කියනවා. ඔව් ඒකෙන් සීලය තියෙනවා. ඊට පස්සේ වීරිය කියන එකෙන් සමාධිය කියනවා. උද්‍යාභේගාමිනී පඤ්ඤා කියන එකෙන් පඤ්ඤා කියලා තියෙනවා. නිතරම ධර්ම දේශනාවලදී මෙන්න මේ සීල සමාධි පඤ්ඤා කියන ත්‍රිවිධ ශික්ෂා විස්තර වෙනවා. ඒ අනුපිළිවෙල මේ තුනක් තියෙනවා ඇත්තෙන්ම. ඒ නිසා බුදුහාඳුරන්ගේ දහම තුන නිතරම එක ධාතාවක් ගත්තා සූත්‍රයක් ගත්තත් නිතරම දුකේ කරුණු හතර තමයි විස්තර කරලා තියෙන්නේ සතර ආර්ය සත්‍ය තමයි විස්තර වන්නේ. ඇතැම් විට හතරම විස්තර කරලා තියෙනවා ඇතැම් විට එකක් විස්තර කරලා තියෙනවා. එකක් විස්තර වුණාය කියන්නේ අනිත් තුනත් ඉබේම විස්තර වෙනවා. දුක විස්තර වුණා නම් දුකට හේතු සමුදයක් තියෙනවා නිරෝධයක් තියෙනවා මාර්ගයක් තියෙනවා. මාර්ගය දක්වලා තියෙනවා නම් නිරෝධයක් තියෙනවා සමුදයක් තියෙනවා දුක සත්‍යයක් තියෙනවා ඒ නිසා ඒ හතර අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි හොඳයි පින්නතුන් තවදුරටත් ප්‍රශ්න තියෙනවා නම් අපි අහන්නට තවස්තාව ලබා දෙනවා අපේ භික්ෂුණීන් වහන්සේ ඔව් ඇත්තෙන්ම සතිපට්ඨානය තුළ සමථ දර්ශනා දෙකම තියෙනවා ඒකේ දැන් සතිපට්ඨානය කියලා තියෙනවා සතිපට්ඨාන භාවනා කියලා තියෙනවා දැන් කාය කානුපස්සේ විහෙරති කියන ඒ කොටසයි තිබන්නේ සතිපට්ඨානයට සතිපට්ඨාන භාවනා කියලා කියනවා සමුදේ ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති කියලා ඒක තමයි උද්‍යප්පේගාමිනී පඤ්ඤා කියලා කියන්නේ ඒ කියන්නේ කය ගැන සිහිපත් කළා කය මත සිත පිහිටලා ඉන්නකොට ඒ තුලම ඉඳගෙන ඔහු මේක ඇතිවීමක් දකිනවා නිරුද්ධවීමක් දකිනවා අත්තිකායෝතිවා පනස සත්‍යේ සතිපට්ඨිපට්ඨා හෝති නැසෙක් නැතිකින් කිලෝති උපාදීති කියන මට්ටම ඉඳගෙන ඔහු මේක ඇතිවීම නැතිවීම දකිනවා මුලදී එකන සතියෙන් කරන්නේ අර උදාහරණයක් කියනවා අර දෑගැත්තකින් අතකින් එක අතකින් ගොයන් ටික අල්ල ගන්නවා වගේ දෙයක් කියලා දැන් කය ගැන හෝ වේදනා ගැන හෝ හිත ගැන හෝ ධර්ම කරුණු ගැන හිත පිහිටුවා ගැනීම
හරියට අර වන්නතින් ගොයන් ටික අල්ලගත්තා වගේ. සමුදේ ධම්මානුපස්සී විහෙරිත වය ධම්මානුපස්සී විහෙරිත කියන එක හරියට අර සමුදේ වය බලන එක අනිත් අතින් දැකගත්තෙන් කපන්න වගේ. ඒ නිසා සමත විදර්ශනා දෙක තමයි එකට යන්නේ බොහෝ විට. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය තුළ පැහැදිලිව මේ අංශ දෙකම තියෙනවා. බුදුහාමර දේශනා කළේ දැන් අභිඥා සූත්‍රය වැනි තැන්වල තියෙනවා මහණෙනි අවබෝධ කරගන්න ඕන නම් අවබෝධ කරගන්න ඕන පංච උපාදානස්කන්ධය. දුරු කරන්න ඕන නම් දුරු කරන්න ඕන අවිද්‍යාව සහ භව සංහාව. වඩන්න ඕන නම් වඩන්න තියෙන්නේ සමද විදර්ශනා දෙක. සාක්ෂාත් කරගන්න ඕන නම් සාක්ෂාත් කරන් තියෙන්නේ විඥා විමුක්ති දෙක. ඉතාම පැහැදිලිව දැක්වෙනවා. එනිසා අවබෝධ කරගන්න ඕන නම් දැනුම් සම්භාරයක් කියලා ලබන්න තියෙනවා නම් ලබන්න තියෙන බුදුදහමේ හැටියට පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයමයි. ඒ අවබෝධය ලබන්න තමයි සතර සතිපට්ඨානය තියෙන්නේ. කායනුපස්සනාවෙන් කරන්නේ රූපස්කන්ධය පිළිසින් දැනගන්නවා. වේදනුපස්සනාවෙන් කරන්නේ වේදනස්කන්ධය දැනගන්නවා. ඊට පස්සේ හිත ගැන බලනවා චිත්තානුපස්සනාවෙන්. ඊට පස්සේ ධම්මානුපස්සනාවෙන් කරන්නේ සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක දැනගන්න එක. ඒ නිසා සතර සතිපට්ඨානය තියෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය පිළිසින් දැනගන්න. ඒක දැනගත්තු ප්‍රමාණයට අවිද්‍යාව සහ භව තණ්හාව ටික දුරු වෙනවා. ඒ තා ප්‍රමාණයට ඔහු සමත විදර්ශනා වඩමින් විදර්ශනා ඔස්සේ ඔහු උදේවැය බලනවා. එක පැත්තකින් හිත සමාධිමත් කරනවා, අනිත් පැත්තෙන් අනිත්‍ය වශයෙන් බලනවා. ඒ බලන ප්‍රමාණයට උඩ විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. හොඳයි පින්නතුනි, දැන් ඊළඟ ධර්ම දේශනාවටත් වෙලාව ළඟා වෙනවා. ඒ නිසා මේ පින්නතුන් බොහෝ වේලාවක් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් ධර්ම ශ්‍රවණය කළා. අද අපි සාකච්ඡා කළේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේන මේගිය සූත්‍රය. මේ පින්නතුන්ට ඔයි අත්පත්‍රිකාවක් දීලා තියෙනවා. සූත්‍රය අඩංගු මූලික කරුණ අපි සියලක් මේක රාශිය කළා තියෙනවා. පින්නතුන් ගෙදර ගිහිල්ලා තවදුරටත් කියවලා දැනුම දිනු කරගන්න. ඉතින් ඔබ බොහොමත්ම ශ්‍රද්ධාවෙන් බොහෝ දුර බැහැර ඉඳලා තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැපකරලා මේ ස්ථානට ආවේ. ඉතින් මේක අපතියන අවස්ථාවක් නෙවෙයි, තමන්ගේ සතර කලාව මහා පිනක ආනිසංසයක් භුක්ති විඳින ගමන් මාස සතරටත් මහ ලොකු මග වියදමක් අනුගාමික නිධානයක් ඔබ රැස් කරගන්න අවස්ථාව. ඒ ගැන ඔබ හුඟා සතුටට පත්වන්න. රැස් කරගත් නුතුම් පින් දහම් පින්ජන් කරගත් ආ වූ කුසල ඵලය අපනමින් මිය ගිය යම් ඥාති මෙත්නම් ඒ සියලුම ඥාති මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ විශ්වය තුළ යම් තාක් සත්‍යයන් පින් බලාපොරොත්තුවෙන් සුගතිගාමීවට අපේක්ෂාවෙන් සිටිනව නම් ඒ සියලුම සත්‍යයෝ හොද මේ පින ඕන් විසින් සිදු කරන ලද පින්කමස්සේ සතුරු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාම සුගති සම්පත් ලබා අවසන උතුම් මොණිවරින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම්නේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්නේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්හි බලයෙන් සම්මද්වස්තික දෙවියනුත් මේකින් අනුමෝදන් වෙත්වා. පින් කැමති දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින දුන් හැම දිනාටම සිදු කරන සියලු යහපත් කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නට, පින තුන්ගේ නිවෙස්වල මව් දෙමාපියන් දරුවන් ඇතුළු හැම දිනාගේම අධ්‍යාපන කටයුතු, ඒ වගේම වෘත්තීය කටයුතු, සමාජීය කටයුතු සියල්ලක්ම සඵල කරගන්නට දෙවියන්ගේ දෙහැමේ රැකවරණ ආශිර්වාදය සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් නිවන් පිණසම හේතු වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
Akasattaya bhummatta devanaga Punyantam anumoditva chiram rakkantu tvam sada. Hondaya pinnathuni bohomathma saddhaven himidiri pandara viharasthanta hemiya udayasanama usas seelaka pihitiya dharma shravane kala bhavana adi siddha kala මේ මොහොතෙහි බොහෝ වේලාවක් ඊටාම් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනාවෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පත් සැලසේවා. පින්තුන් සිදු කරන සියලු දහම කටයුතු හොඳින් සිද්ධ කරගන්නට දෙවියන්ගේ රැකවරණය මේ ගිණාසිගේ ආශිර්වාදය සැලසේවා. දිනෙන් දින මේ අත්න සිදු කරන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා. නිරොග් නිරෝගී සම්පත් දිගාතේ සම්පත් සැලසේවා. Sasara jeevita sopatva prarthana anukoolava utummo nivan sugaya salaseva kiyala prarthana karamu. Dukkham pantha ca nindukkha bhayam pantha ca nimbhaya sokam pantha ca nissoka hanto sandepi panino dukin pelena satan dukin medetva bien pelena satan bienati vetva sovinte vena satan somnat vetva nitin mehama satan suvapatan වෙත්වා හැම දිනකටම කෙරුවන් සරණයි.